හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි අදත් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඊයේ වගේම පුරුදු විදියට ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ සැසිවාරය ආරම්භ කරමු. එවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ. අද 2017 දෙසැම්බර් මාස 29 වෙනිදා කැම්බ්‍රාන් වල ප්‍රථම නිවාසික වැඩමුළුවේ 5 වෙනි දවසේ ප්‍රශ්න 30ක් ලැබිලා තියෙන ස්වාමීන් වහන්සේ. දරු ස්වාමීන් වහන්සේ, මා සමිත භාවනාවට ප්‍රිය කරන්නේ පියයි සිටින්නේ. මා මූල කර්මස්ථානයෙන් ආරම්භ කර සූ මතකින් සිත සමාධි ඇතුළු සූදායි තක්ලිම දිගටම ගැලී සිටින නිසායි. මා කිසියම් උගුලකට අසුනි ඇතැයි මට අදහසක් පරුටි. විපස්සනා භාවනාවට මේ තත්ත්වය හරවා ගැනීමට මා කුමක් කළ යුතුදැයි අනුකම්පාවෙන් පහදා දෙනමින් දෙපා නැමැති ඉල්ලා සිටිමි. මේක ඇත්තටම විපස්සනාව මට්ටමක් වෙන්න පුළුවන්. විපස්සනාවෙන් තොර සත්‍යක් නෙවෙයි. මේකේ තියෙන තමන්ගේ රුචි අරුචිය පෞෂත්වයේ තීරණය මේ සමාධිය කොයි වෙලාවකෝ කැඩිලා නැවත සද්දයක් හරි වේදනාවක් හරි හිතවිල්ලක් හරි ආනපානේ හරි මතුවෙනකොට ඒකට ද්වේෂ කරනා නම් මේකට කැදර වෙලා තියෙනවා කියලා කියතයි. ඒකට ද්වේෂ කරන්නේ නැතුව ඒක ස්වභාවයෙන් වෙච්ච සිද්ධියක් විදිහට ඒන අරමුණටත් මේ හුදකලාවට වගේම සමානව සලකනවා නම් ගැටින් බේරලා තියෙනවා. ඉතින් මම දැනේ කිව්වම තේරෙනවා කියලා. මේකට අහුවෙලා තියෙනවා, මේකට බාධා කරන දෙයට වෛර කරනවා නම් මේකට අහුවෙලා. බාධාවක් නෙවෙයි, ඒව එනවා. ඒ වාවටත් ඒකටත් ඒ සමාන සාධරකමින් ඉන්නවනම් එමෙ ගැටයකට අහුවෙලා නැහැ. ආනාපාන සති සහ සක්මන් භාවනා දෙකම වැටෙන්නේ සමත භාවනා ගණයට බව අදහස් කරමි. ආනාපාන සති සහ සක්මන් භාවනා දෙකම වැටෙන්නේ සමත භාවනා ගණයට බව අදහස් කරමි. විපස්සනා භාවනා ගැන දැනගැනීමට කැමැත්තෙමි. අවසනයි ස්වාමීන් වහන්සේ, අපට විපස්සනා භාවනා ක්‍රම එකක් දෙකක් හෝ උගන්වන්න මැනවි. ප්‍රමදිකින් ප්‍රධාන වෙනස්කම් වනවා කියන්නේ යාදෙන්නේ නැහැ. ආනාපානයයි තප්පනයි දෙකම සුද්ධ විපස්සනාව කියලා හිතා ගන්න. ඇත්තට ආනාපානයෙන් පුළුවන් විපස්සනා සමත දෙකටම යන්නේ. එච්චරමයි ලෝකේ තියෙන එකම අරමුණ සමත විදර්ශනා දෙකටම උත්තර දෙන. මේ දෙකම විපස්සනා අරමුණු. මේ දිහා මේකට තිබුණට වැඩිය සාදර වෙන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. එවන් ධ්‍යාන වැඩිමේ භාවනා ක්‍රමය සහ මුහුණු වෙන ආනාපාන සති භාවනාව අතර වෙනස කුමක්ද? අවම වශයෙන් මේ සමයේම සෝතාපන්න වීමට සිහියෙන් වැඩ කිරීම ආනාපාන සති භාවනාව දිගටම කිරීමත් ප්‍රමාණවත්ද? කරුණාවෙන් පහදා දෙන්න. එවන් සර්ණයි. බුදුහාමුදුරන්ගෙන් තමයි අහන්න ඕනේ. බුදුහාමුදුරුවෝ තමයි කියලා තියෙන්නේ. ධ්‍යානසේ කියලා තියෙන ඕක තමයි භාවනා මාර්ගය කියලා. නොවෙන්නේ ඉඳී තියෙන එක වෙනම දෙයක්. නමුත් මම ඒකට වග වෙන්න බෑ. මොකද මාත් ඔය බුදුහාමුදුරු කියන දෙයක් අහගෙන ෂේප් එකේ අනිපත්ටි. ඒ නිසා මේක තමයි මම දන්නේ. අනිත් එක අනිත් ඔක්කොම භාවනාවට වඩා ශ්‍රේෂ්ඨයි. ඒක බුදුරජාණන් ශ්‍රී පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා. ආනාපාන සති භාවනාව සාමාන්‍ය කෙනෙකුට වඩන්නත් බෑ. ඒක නාහම්බිකවේ මුට්ටසතිස අසම්පජානස ආනාපාන සති භාවනාවක් වදාමි කියලා තියෙනවා. මෝඩ සතියක් ඇති මොඩවෙච්ච සතියක් ඇති සම්පජානනය ඇති කරනට ආනාපානයට බහිඳවත් බෑ කියලා තියෙනවා. මේක උත්කෘෂ්ඨම භාවනාව දහසක් බුදුන් බුදු වෙන භාවනාවක්. Thanks Shamim answer. ආනාපාන භාවනාවට මම හිතා තේකරමි. එින් මගේ සිත ඉක්මනින්ම තැන්පත් වේ. ධානයේ ගියා වැනි සිතේ මනසිනාව ප්‍රීතිය අඟ පුරාම පැතිරී කායාත්ම පරිදී. සෝවන් මඟපල් ලැබීම සඳහා සක්කාය දිට්ඨිය හා විචිකිච්ඡාව දුරු කර ගැනීමට මා භාවනාව කෙසේ උපයෝගී කරගතිය යුතුද? වහන්සේ දෙවන සරණයි. අපි කාම ගුණයන් ජීවත් වෙනකොට ඒ කාම ගුණයන් විරෙහි සක්කාය දිට්ඨිය ඉතාම තදින් වැඩ කරනවා හිතා ගන්න බැරි තරම්. ඊට පස්සේ කාමයන්ගෙන් වෙන් වෙලා කාම සංඥාවට නීවරණ මට්ටමට එනකොට සක්කාය දිට්ඨිය ටිකක් අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ කාම සංඥාව අයින් කරලා ආනාපාන සති භාවනාව වගේ රූප කර්ම ස්ථානට යනකොට ඊටත් එළිය අඩු වෙනවා. ඊට පස්සේ ආනාපානෙ ගෙවෙනකොට තවත් අඩු වෙනවා. ඉතින් ඒක නිසා එන්නේ
ඒ සක්කායි දිට්ඨි ආදී තියෙන සංයෝජන ධර්ම දුර්වල වීමක් තමයි මේ වෙන්නේ. ඉතින් ඒක අර සත්‍යවිසුද්ධි ක්‍රමයේ හත් ආකාරයට පෙන්නනවා. මේකෙන් හතර ආකාරයට පෙන්නනවා. ඉතින් ඕන ඕන විදිහට කරන්න පුළුවන්. නමුත් මේක තේරෙන්නේ නැහැ යෝගාවචරයට. ඒක තේරෙන්නේ නැති නිසා යෝගාවචරයා එතෙන් ගියත් ඒකේ සමාදම් වෙන්නේ නැහැ, සතුටු වෙන්නේ නැහැ. ඒකට හේතුව සුතුමි ඥානෙ වැඩිකම්. ඒ සුතුමි ඥානෙත් එක්ක යන්න ඕනේ. අනකට තේරෙනවා. ආනාපානෙට යනවා කියලා කියන්නේ අපි පන්ති තුනක් පාස් වෙලා. ඊට පස්සේ ඒකත් ගෙවෙනවා කියලා කියන්නේ ඒ පන්තියේ සමයි. ඉතින් ඒ කියන්නේ අපි කිට්ටු කරලා දෙන හැබැයි අපිට කියන්න බෑ මේකේ ඒකාන්තයෙන්ම මේ ඵලයට ලැබෙනවායි කියලා. අපිට කරන්න පුළුවන්නේ හේතු සම්පාදනය කරගෙන ඉන්න පුළුවන් තරදුරටත් දිගින් දිගටම හේතු සම්පාදනය කරනකොට මල පිපුණාට මල උඩට આવට මල පිපෙන්නේ ඉර පැවුවේ නැත්තම්. ඉර පායන එක වෙනම සංසිද්ධියක්. ඉර පැවුවට පස්සේ මලත් උඩට ඇවිල්ලා තුනත් පිපෙනවා. අපිට කරන්න තියෙන්නේ අපි වතුරින් උඩට ඇවිල්ලා ඉන්න එක තමයි කරන්න පුළුවන්. හරි ස්වාමීන් වහන්සේ. මම කලින් දීර්ඝ භාවනා කර පරිපූර්ණ දක්න මැද. මම පරයන්ක භාවනා කිරීම උත්සාහ කරමි. මේ තුදේ තිබීම හැකිලිම පරීක්ෂා කරමි. සමහර අවස්ථාවල මේ විශ්සකර අධ්‍යක්ීමක් වේ. ස්වභාවිකව වෙන හුස්ම ඉහළ පහළ ගැනීම පරීක්ෂා කළද සමහර විදේ පරීක්ෂා කරන්නේ උමනාවෙන් කරන්න පිළිවෙලවලට සැක පහළ වේ. බොහෝ වෙලාවට මේ කරන විදි නිින්ද යාමක් ඇති වෙන බව දැනේ. නමුත් අවදි වෙන විට නැවත මූලික කර්මස්ථානයේ සිට පිළිතුරු නැහැ කියලා. ඒ තපස්තා නිසා සක්මන් භාවනාව දීර්ඝව කිරීමට පෙරදී. ඇවිදීම කෙරෙහි සිට පිළිතුරුෙන් පහසුවෙන් කළ හැකි බව වැටහෙයි. ආනාපාන සති භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ පුණ්‍ය පතමි. ආනාපානේ හරි පිම්බීම කෙලිම හරි කරනකොට මතුවෙන වෙහෙසකර තත්වය වෙලියලා තියෙන්නේ සතිය තියෙන බවට ලකුණක් කරගන්න. සතිය කෙනෙකුට පහළ වෙනකොට ලකුණු හතරක් බුද්ධ දේශනාවක් නෙවෙයි ලකුණු හතරක් තියෙනවා. පළවෙනි එක තමයි ඉරිටේෂන් එක. තමන්ට වෙහෙසක් තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා ජීවිතේට වැඩිය වෙනසක්. ඒක අපේ හිත අඳුරන වෙහෙසක් විදියට. දෙක තමන්ට තමන් දිස් දෙන්න පටන් ගන්නවා. ඒ ආනාපානෙත් කිනකොට මේක ඉන්න බෑනේ. මේක වෙනස් වෙනවා නේ කියලා තමන්ට දිස් දෙන්න බයි වාග ඒක ළඟ ඉන්න කට්ටිය කහින නිසානේ බැරි. වහින හින්දානේ බැරි. කැන්සර් නිසාය, වැස්ස නිසාය, මැස්ස නිසාය කියලා අනුර දුස් කිනකකුත් එනවා. ඊට පස්සේ හතරවෙනි එක තමයි මේක 100ට 100ක්ම කරන්න ඕනේ කියලා පෙඩැන්ටික් වෙන්න හදනවා. 100ට 100ක්ම ගන්න හදනවා. අංග සම්බුද මේ කරුණු හතරම සතිය පිටුපස්සට බට ලකු. එබැවින් සාමාන්‍ය ජීවිතේ මෙව පරාජිත පශ්චාත්තාප ඉදිරියට එරෙහි මේ කමඨාන සුද්ධ වෙන්න ඕන. මේ භාවනා කරනකොට පැමිණෙන වෙහස සතිය පිහිටුව බවට ලකුණක්. ඉතින් එහෙම වුණා නම් අපි සිංහලයේ වචෙන්ට යනවා පැමිණි දුක් පැණිරහයි කියලාගෙන දැන්මම භාවනා ඉන්න බාට තියෙන ලකුණ තමයි ඒ ඇති වෙන පුංචි වෙහස. පුංචි වෙහස නැත්තම් කෙලස්. ඉතින් කෙලස් වල ඉන්නකොට කිසිම වෙහසක් නැහැ. ඒක නිකන් ඊසි ගෝයින් යනවා. මෙහෙට ආපු ගමන් ලයින් වෙච්ච ගමන් දැනන්නේ මේ කවදා හරි අඳුරගත්තොත් කවුරු හරි මේ භාවනා කරනකොට දැනන්නේ මේ අසහනකාරී தત્ත්වයේ භාවනාවේ සුබ නිමිත්තක් සතිය දරුවේ සතියට ලැබෙන ආනිසංසයක් කියලා නිවන් නොදැක්කට ප්‍රශ්නයක් නැහැ කියලා මම කියනවා. ඒකම නිවනක් වෙනවා. ඩොක්ටර් ශානි මහන්ස ආනාපාන අතර ඇති ස්කැනට අවදිවීම යන්නෙන් අදහස් වන්නේ කුමක්දයි කලක් තිස්සේම පරීක්ෂා කෙරෙමි. හුස්ම ගැනීම ඉතා සෙමින් සිදුවන විටද ප්‍රශ්වාසයෙන් පසු නැවත ආශ්වාසයකට පෙර පවතින හෝස් එක පවතින කායේ සැතිමත් වීමද එයින් නිසෙත් නැත්නම් එම මෙම ස්ථැන යන ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය කාලයක් පරීක්ෂා කරන සිදුවයට ඇති වෙන ගැඹුරු වැටහීමක්ද අනුකම්පාවෙන් පහදා දෙන්න. උපහාන්සියෙන් දුක් නිරෝධී ජීවිතය ලැබීවා. ඔය දෙක අතර හිස්තන බලන්න බෑ. ආනාපානේ ආසස්වසාතක 100ක් බලනවා. 100ක් බලනකොට ඉබේම තෙන්න ගිහිල්ලා. ඒ නිසා ඒක බලන අදහසින් බලන්න එපා. ඇති දෙදියා බලන්න. ආස්වාසය කියලා කියන්නේ අන්තිමින් පටන් ගන්න ගොරෝසු භාගයට පත්තල ආය නැති වෙන දෙයක් ප්‍රසවාසය කියන්නේ තමයි ඒක හොඳට බලන්න බලනකොට පේනවා චිත්‍රෙ මේකෙන් වෙහින්නේ අතරමැද තියෙන මොකද්දෝ කැලලක් ඒ නිසා පේන ටික දැනෙන ටික
රූප කොටස හුදුටම කැලේ කැඳේ ගලබේවා වගේ බලනකොට ඕක තේරෙයි. ඕක වෙන ප්‍රාර්ථනා කරලා හෝ වෙන පිංකම් කරලා ඕක හරියන්නේ නැහැ. නිසා පේන ආස්වාද ප්‍රසවාසයේ මුලින්ම දකින්න. සබ්බ කාය පරිසංවේදී කියන විදිහට මුල දන්න තේරෙන මුල බටන් ගොරෝසුට ගිහලා ඉවර වෙන කම්ම බැලීමට මේ විදිහේ කල්පනාවල් බාධාවක්. අහිංසකව පේන ආනපාන බලන්න. එතකොට ඕකට ඉබේම නොපෙනෙන දෙයට යන්න පටන් අරගනි දන්න දේ හරහා. ආනාපාන සතිය කියන එක වැරදි සතිය කියලායි ගන්න වෙන්නේ. සතිය මුල් කරගත්තාම ඒක සබ්බ කිච්ච සාධාරණ මහා මච්චෝවිය කියලා කියනවා. සීල කෘත්‍ය සම්පාදනය කර දෙන්නා වූ මහා යමති කෙනෙක් වගේ උදව් කරනවා. ඉතින් සතිය නැති හැම වෙලාවකම අපි හරි අනිත් පැත්තට යන්න. ඉතින් මේකට ආනාපානේ ආධාර කරගෙන යනකොට ආනාපාන සතිය කියනවා. නැත්නම් කායගත සතිය වෙන්න පුළුවන්. බුද්ධ අනුසතිය වෙන්න පුළුවන්. දේවතානුස්සතිය ඡාගාන ඕනි සතියක් වෙන්න පුළුවන්. එනිසා මේ සතිය ධර්මයේ ගත්තොත් වඩා නිවැරදි කියලා මම හිතනවා. අන්තික තමයි සෝවාන් වෙනකොට මොකද වෙන්නේ කියන එකට මම ඉස්කෝ දහම් පාසල් යන කාලේ ඒ දහම් පාසලේ ටීචර් කෙනෙක්ගෙන් ඇහුවා. ඒ කියන්නේ නිකන් කතා ගන්නවට අහන ප්‍රශ්නේ. ඒ මිනිස්සයා දීපු උත්තරේ මේ ඒ දවසේ ලංකාවේ ඇපල් මුද්‍ර බලන් තිබුණේ. ඉතියා කිව්වා මේ කෙනෙක් ඇහුවොත් ඇපල් මොන රසද කියලා. ඉතින් අපිට කියන්නලා අඹ රස නෙවෙයි, කෙසෙල් රස නෙවෙයි, අන්නාති රස නෙවෙයි, අර රස නෙවෙයි, මේ රස නෙවෙයි කිව්ව කොච්චර කිව්වත් ඇපල් රසය තේරෙන්නේ නැහැ. ඊට කරපන් කියලා ඇපල් කැල්ල කටේ තිබ්බනම් තේරෙනවා. ඉතින් කවුරු යහුවට ඇපල් රසය මට කියලා දෙන්න කියලා කරන්න බෑනේ ඕක. ඒක නිසා නිවන කියන එකේම විදපු කෙනාට නම් යම් කී ප්‍රමාණකින් කියන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් කියන්න බෑ. නමුත් අපි ඒක කළ යුත්තක් තියෙනවානේ හේතු සම්පාදනයේ. තමන් දිගටම සත්‍ය වඩාගෙන යනකොට ඒක සිද්ධ වෙයි. අනිතිකේ ඵල අපේක්ෂා කරන එකත් ගේමට කැතයි. අත්මේ කරන මේ උදාර කටයුත්තත් එක්ක හේතුවක් තියෙනවනම් මට මේක දුන්නොත් විතරයි මේක දෙන්නේ කියලා අපි කරන හැමදේම හරි කිරි කලෙයි ගොම කඳුලයි. කිරි ගොමයි දෙකම ඉන්නේ වැසිකින් තමයි. නිසා කිරි දෝනකොට ගොම ගා ගන්න එපා. මූත්‍ර දා ගන්නත් එපා. නිසා මේක කරන්න උපහාරයක් විදියට. මේක කරන්න වතක් විදියට. ප්‍රතිඵල අපේක්ෂා කිරීමෙන් තමයි ඒක තමයි මනුස්සයාට මේ මෑතක දැයිලා තියෙන බරපතල පිස්සුව. මේ ඉල්ලුම සපේම නීතිය. අපි හැම එකක්ම හිට්ටු කරනවා. හිට්ටු කරලා ගන්න හැම දෙයක්ම කක්ක කියලා හිතා ගන්න. මේක එහෙම නෙවෙයි. මේක ඵල හේතු සම්පාදින උඩ ඵල ලැබෙයි. ඒ නිසා මේක එහෙම ලැබෙන්නේ නැලිවිලා නේ. කෙසේ නමුත් ඒක කොහොමද කියලා දෙන්න වෙන දෙයකින් සාධාරණව කියලා දෙන්න අමාරුයි. ලුණු රස කියන්නේ මොකද්ද? ඇපල් රස කියන්නේ මොකද්ද කියන එක කියලා දෙන්න බෑ වාගේ. දැන් ස්වාමීන් වහන්සේ මම ආස්වාස ප්‍රස්වාස ගෙවියාම ඉඩකින් වේලාවකින් කලක සිටම සිදු වේ. ප්‍රීතිය සුවය මුල්කයි ප්‍රාම් රූප විදිනි. ඉස් අවකාශයේ දෙස මත්මන විවිධ සංඥා ලෙස බලා සිටීමද වරින් වර මූල කර්මස්ථානයේ පිරික්සීමද කරමින් ඇය දිනකට ආසන කාලයක් මෙලෙස එකම පරියන්කයක වැඩ කිරීමට හැකිය. උදේමයි බැඳීමක් ගැන මා අසා ඇත. මේ අවස්ථාවේ ඒ කළ හැකිද? නැනම් තව බුරුලක් මෙලෙසම භාවනා කරමින් කාලය ගත කළ යුතුය. නැත්නම් මේ වගේ පරියන්කේදී ඇති කරගත්ත ඒ එකලාසය පුංචි වැඩක් කරන ගමන් කරලා බලන්න සක්මන් කරන ගමන්. අර තරම්ම ගැඹුරකට පිටික ස්ථානකට යන්න බැරි වුණත් සක්මන් කළ පුරුජේච්ඡම තේරෙවි. මුලදි ප්‍රයත්නේ කරාට ආයාසෙන් සක්මන් කරාට ටික වෙලාවක් කරන සක්මන අනායාසයෙන් වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා පරයන්කේ වගේම සිද්ධ වෙන දියක් දිහා බලා ඉන්නවා වගේ. මේක පුරුදු කරාට පස්සේ දත්ම දිනකොට බලන්නේ.
යන්ත්‍රයට වැඩි දුන්නට පස්සේ ඒක දිගටම යන්ත්‍රේ වැඩි කරනවා. ඒසල් තමන්ට තමන් මේ වැඩක් කරන දිහා තමන් දිහා බලන්න පුළුවන්. ඔය බත් කනකොට දිහා බලන්න, නානකොට බලන්න. අන්තිමට තමන් මැරෙන හැටි තමන්ටම බලන්න පුළුවන් තැනට එනවා. මේ ඇති කරගත්ත දේ පොඩි වැඩෙන් ටික 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 ඊට වඩා සංකීර්ණ වැඩ කරන ගමන් මේ යන්ත්‍රයේ රෝබෝ කෙනෙක් වගේ වැඩ කරන හැටි බලන්න එයාට පුරුදු කරලා තිබ්බට පස්සේ එයා ටික කරනවා. එනිසා නිජබතා කරන හැම වැඩකටම සතිය දාන්න මේ සතියට අපි කියන්නේ විවිධාංගීකරණය කරනවා. එතකොට සාමාන්‍ය ජීවිත ගත කරන්න. භාවනා මධ්‍යස ආඬ ගිහිල්ලා අත් දෙක වහගෙන අතක් පිට අතක් තියාගෙන ඉන්න ඕනේ නැහැ. ඒක හොඳයි. ඒකෙන් තමයි අල්ලගන්නේ. ඊට පස්සේ ඒක හැම දෙයකටම දාලා බැලිල්ලෙන් තමයි අර පරිශන මට්ටමේ කරගත්ත දේ ෆීල්ඩ් එකේ ලෙවල් එකේදී චෙක් වෙන්නේ, පරීක්ෂණ වෙන්නේ. ඊට පස්සේ ජාතික මට්ටමට යන්න ඕනේ. කියන්නේ සාමාන්‍ය ගුවියෙක් ළඟට යනා වගේ අපිට කුෂිකර්මයේ උගන්වනවා. පරිශනාගාරයේ ප්‍රතිඵල පරිශනාගාරයේ ෆීල්ඩ් එකේ ගන්න බෑ. ෆීල්ඩ් එකේ ගන්න ප්‍රතිඵල ගුවියට ගන්න බෑ. නමුත් ඒක තමයි ක්‍රමය. මේක පිටා ගන්න පරිශනාගාර ක්‍රමේ ඉතින් ෆීල්ඩ් එකට දාලා බලන්න. ඊට පස්සේ සාමාන්‍ය ජීවිතේට දාලා බලන එක තමයි මේ කරන්න තියෙන ඊගාව කියවන. ඩොක්ටර් ස්වාමීන් වහන්සේ පරයන්කේෂ්ඨ ආනාපානී වැඩමින් සිට උස්ම කුණේ ගිවස් ඉස් සැනසුම් සැහැල්ලු තැනකට ආවිත ඔබ වහන්සේ දින කිහිපයකට පෙර මගේ ප්‍රශ්නයට පිළිතුරු උපමාවන් සිටිවේ. එනම් කයින් තිබුණු ඉස් අවකාශයේදී පහළට බැස ඇති බැලුම් බෝල ලෙස ශක්ති සිතුවිලි නැවත ඉහළට යන අයුරු ඉස් අවකාශයේම සිට බලා සිටින අයුරුයි. මෙසේ කිතුනේ යාමක් ඉන්න විට ඒ ඉහළට නැග නැවතන පහළට පසින බැලුම් බෝල පිපිලි ගියක් මෙන් ශක්ති සිතුවිලිද අවකාශයේම තිබුණි දේකර දමා ඇති බව දැනේ. ශරීරයේ ඉතා සැහැල්ලු වී යාන්ත්‍රික මායම පමණක් දැනේ. ශක්ති සිතුවිලි හඳුනාගන්නේ කෙසේදයි කොහේසිකදයි රෙෆරන්ස් පොයින්ට් එකක් නැතිවයි. උදාහරණයක් ලෙස කුරුලෙක් ඇවිස්සු විට ඒ හඬ අවකාශයේ යම් තැනක ඇසේ. ඒ ශබ්දයේ කන ළඟම කුරුල්ලා ළඟදී ඇසේ. සිතුවිලිද මගේ ශරීරයේ මායිම පුරනව අවකාශයේ යම් තැනකදී දැනේ. මගේ ශරීරයේ මායිම ශබ්ද සිතුවිලි හඳුනා ගන්නා ස්ථානය සාපේක්ෂව හඳුනා ගන්නට බැහැ. මේ තත්ත්වය පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. බුදුජානනාච්ච මේ අනාත්මය, ඒ කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන කොට බෑන ගැඹුරම කොටස රූපක පහක් මාර්ගේ ආකාර පහකට පෙන්නනවා. අනත්තතෝ රිත්තතෝ තුච්ඡතෝ ශුඤ්ඤතෝ පරතෝ කිය. අනාත්මය කියලා කියන්නේ මට අඳුමට්ටු කරන්න බෑ. පරතෝ එක තමයි මේ පේන්න හදන්නේ. දේවල් සිද්ධ වෙනවා, හැබැයි වෙන කෙනෙක් ගාව වෙනවා වගේ කොහෙදෝ වෙනවා. මම තා මම නෙවෙයි කියන වෙනසක් ඇත්තේ නැහැ. ඉතින් එතකොට ඒකෙන් කවදාකවත් ආතතියක් එන්නේ නැහැ. නිකන් මේ තමන් දිහා තමන් පිටකෙනෙක් කියලා බලනවා. නිකන් තමන්ම හැසිරෙන හැටි වීඩියෝ ක්ලිප් එකක් හදලා අවසන් තමන් වීඩියෝ ක්ලිප් එක දිහා බලනවා වගේ තමන්ම පිටකෙනෙක් විදිහට බලනවා. අන්න එයාට පුළුවන් තමන්ගේ මරණය අත්දකින්න පුළුවන්. අපිට අතප්පයි කැල්ල ගියාම මොකද වෙන්නේ කියලා අත්දකින්න පුළුවන්. ඒකට කලබලයක් මොකුත් නැහැ. නිකන් ආර චිත්තපටියක තියෙන එකක් වගේ තමයි බලන්නේ. මේකට කියන්නේ ඉංග්‍රීසියෙන් නම් taking a distance කියලා. පොඩ්ඩක් තමන්ගේ පොඩ්ඩක් ඈත් වෙනවා. ඈත් වෙච්ච ගමන් මේකෝ කියන චිත්තම ශීලාරයක් නැහැ. ඉතින් මේ විදිහට බැලීමම ජීවත් වෙද්දිම එහෙම බැලීමම ලොකු දර්ශනයක්. ඒක මේ සංඥාමය වශයෙන් මේ ආත්මයේ පෝලාරික අත්පටිලාභේ ඉඳලා සංඥාමේ අත්පටිලාභයට ගියහම බුදු සංඥාවක් විතරයි. නැතිකම නෙවෙයි වෙන්නේ, ඒ අතර තියෙන අරකට වැඩිය මේක හොඳයි කියන අර ගැළපෙම නැතුව යනවා. එතකොට නිකන් මේ ලුම් කැටයක් මහමුදුර දැම්ම වගේ ඒකේ අනන්‍යතාවය නැතිලා යනවා. වැලි කැටයක් ගංගා නංගගේ වැලි තලාවකට දැම්ම වගේ. කැලේ තියෙන ගහක් වගේ. විශේෂයක් නැහැ. තමන් දිහාම අනුන් විදිහට බලන්න පුළුවන්. ඒකෝට අනිත් ලෝකයාදීත් මනුෂ්‍යයන් විදිහට බලන්න පුළුවන්. දැන් මගේ එම ජාතිය සිංහල බෞද්ධ ජාතිය මේ ගෑනු මේ පිරිමි කියන කතා නැහැ. මම සාමාන්‍ය කමෙන්ට බලන්න පුළුවන් ඉස්ලාම තමන් දිහා ඒ පරතෝ සංකල්පෙන් බැලීම තමයි මේ හරිම సౌందర్యාත්මක වැඩක්. විශේෂයෙන් නිවන් දකින කෙනාට අනික් කෙනාට ශීසොපීනියා කියන ලෙඩේ කියන්නේ ඔකට තමයි. එහෙම නැත්නම් බයිපෝලා කියලා කියනවා. තමන්ම දෙන්නේ කියලා බලන්න.
භයානකම ලෙඩ. නිවන කියන්නේ භයානක ලෙඩ. දැන් බය වෙන්න බෑ ඔවිකේ ඔබ දැන්. එරන් සෙන්නයි අස්වැ ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව සතිය පිළිතුරා වෙන පාදයේ තෙරපීමත් මුලින් නිරීක්ෂණය කරමි. සිතුවිලි වලින් සිට පිටියත් එහා ඒ වහාම මම මෙතන යන සතිය මගින් වැඩෙන අහැකිය. පරියන්ක භාවනාව මේ සංස්කාරයේ පරියන්ක භාවනාව එහෙදී වෙන්නේ අයසැහැල්ලි මගේ ඇස් සහ මූණ ප්‍රදේශයේ කහපැහැති රශ්මියක් ශරීරයේ උඩට ඉස දෙසට යන බව දැනෙන. ඉන්නයි දෙකක් තුනක් අතර නැතරිය. ඉන්පසු මම ඇස්සර් දැල්ලි. අද දින උදෑසන පරියන්ක භාවනාවේදී මේදීද රතු ශක්තිය හිසෙන් උඩ දෙසට යන බව දැනෙන අතර අවුටැක් වූ මෙලමැක් වූ ශබ්ද නිසා බයිනි භාවනාව නවත්වා ඇස් ඇගෙවි. 10:45 උදේ අතර කාලේ පරියන්ක භාවනාවේදී මුල්භාගයේ මගේ වර්ණී සිටි ඉරියව්ව මත ශරීරයේ නිදුන් නිසා එය වැඩුණේ නැත. නමුත් ශරීරයෙන් දහදී දා ශරීරයේ රක්තන බව දැනුනි. ඉස බරගතියක්ද දැනුනි. ඉන්පසු මම පැන වෙනස් කරවා වූ පසු කය මෙදෙමේ ගියේය. ඉන්පසු ඔබ වහන්සේගේ උපදෙස් මත මනදී දෙස බලා සිටියෙමි. ටික වේලාවකට පසු මගේ ශරීරයෙන් ප්‍රත්‍යෝ ශක්තියක් ඉස ප්‍රදේශයේ පුතු වී යන බව දැනුනි. ඉන්පසු ටික වේලාවකින් ශක්තියක් නැවත ශරීරයේ පැමිණ සෙමින් සෙමින් තැන්පත් වන අනුභූති වේ. එවන් විට ගතවන කාලයේ අවසන් විය. හිත පෙරට වඩා ඉතා සැහැල්ලුය. මම මේ විදිහට මගේ භාවනාව දියුණු කරගන්නේ කෙසේද? එසේම ඔබ වහන්සේගේ ගෞරවනීය උපදෙස් සහ ශක්තිය ලබා දීම ගැන මම සාධුවාදී. දෞරාන් මිතව පෙන්වයි. ඔබ වහන්සේගේ නිදුක් නිරෝගී බව පතමි. සමහර වෙලාවට අර පරතෝ සංකල්පයේම එක විදිහකට මේ ශරීරය එක පැත්තක රත් වෙනවා පේනවා, සීතල වෙනවා, සීතල බුබුලු දානවා, රත් වෙච්ච බුබුලු දානවා, වැස්සට දෙමුණා වගේ පේනවා, කුඹියෝ දුණා වගේ පේනවා, බරගති හැලලෝගති ගොඩාක් පේනවා. ඉතින් ඒක ආවට පස්සේ Tamanට මේ ගතිය විතරක් බලලා, බර ස්වභාවය විතරක් බලලා, බර භාවය විතරක් බලලා ශරීරාංගවලට සම්බන්ධ නැති කරගන්න පුළුවන් වුණොත් ඒක අපි මේ ධාතු මනස්කාරයට ගියා වෙනවා. එන්දමි ඔළුවටයි මේ විෂය මේ ශක්තිය ආවේ ඔළුවෙන් පිට උනේ කියලා අර ශරීරාංගයක් ගා ගන්න ගිය ගමන් ආවේග ජනක වෙනවා, හිත ආතතිගත වෙනවා. ඒ නිසා ඒව එනකොට මුළු ජීවන නෙවෙයි ටිකක් කල පුරුදු වුණාට පස්සේ භාව ස්වභාව ගති විදිහට බලන්න පටන් අරගත්තොත් මේ ධාතුන් දන්නේ නැහැ උණුසුම සිසිලස දන්නේ නැහැ මේ ශරීරයකට යනවද ගෑනු ශරීරයකට යනවද පිරිමි ශරීරයකට යනවද ඌව දන්නේ නැහැ. ඌව අපි මගේ ශරීරයේ මගේ ඔළුව මගේ කට මගේ බඩ කියපු ගමන් අර හැඟුම්මර පැත්තට එනවා ආතතිගත වෙනවා. නමුත් අර භාව ස්වභාව ලක්ෂණ දිහා බැලුවොත් මරණය කියලා දෙයක්වත් දැක ගන්න බෑ. ධාතුන්ගේ වැඩ පිළිවෙල අපි ඉපදෙන්න ඉස්සෙල්ලා පටන් ගත්ත එක. අපි හිටියට මරණය කියලා වෙනසක් නෑ ඒක දිගටම යනවා. ආන්නේ විදිහට මේ ලෝකයේ තියෙන මේ දහස ස්වභාවය දකින්න තමන්ගේ ඇඟට බලපාන ටික විතරයි පේන්නේ අපට. ඒක ගා ගන්න නැතුව නැත්නම් මේ මගේ කියා ගන්න නැතුව බැලුවොත් අන්තිමට ඒ ධාතු බාහිරත් එක්ක සම්බන්ධ වෙන දෙයක් ගන්න පුළුවන් වෙනවා. ඒක මේ කොස්මික් ලැන්ග්වේජ් එකක්. ඒක නැත්නම් අපි කියනවා විශ්ව ශක්තිය. ඒ විශ්ව ශක්තියට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් එනකොට මේ ඇඟ කියන්නේ නැතුව, කය කියන්නේ නැතුව, බඩ කියන්නේ නැතුව ස්වභාව භාව ගති ස්වරූපෙන් බලන්න පටන් අරගත්තොත් දේවල් සිද්ධ වුණාට ආතති නැතිලා යනවා. ඒ නිසා ශරීරාංගුලින් අයින් කරලා බලන්න පුරුදු වෙලා පුරුදු වෙන අධිෂ්ඨාන කරගෙන යන්න. එතකොට තමයි මේක විනෝදාංශයක් වෙන්න පටන් ගන්නවා. නිකන් ලේගෝ සෙට් එකක් එක සෙල්ලම් කරන පොඩි දරුවෙක් වගේ. එක එක රූප හැදුවට ආයේ කැටස් වලට කැල්ල යනවා. එතකොට ධාතු මනසිකාරයට හිත යනවා. එතකොට ඒක මේ ආර්යයන් වහන්සේලාගේ භාෂාව යන්නේ ධාතු මනසිකාරය විතරයි. පුතක් යන භාෂාව තමයි ඊට පල්ලෙහා මට්ටමේ තියෙන්නේ. ඒකට අපිට දැනගන්න පුළුවන් වෙනවා ආර්ය විවහාරය කියන්නේ මොකද්ද කියලා. එවන් සන්නයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. හරියක භාවනාවේදී ලබන අත්දැකීමක් පිළිබඳව අද උදෑසන පොහොත් වහන්සේගේ උපදෙස් ලබා ගත්තෙමි. අදින සිදු කළ ඉතුරු පරියන්ක දෙකද ඒ ආකාරයටම විය. දහවල් දානයේ පෙර පරියන්කයේදීද එසේම ඒ ක්‍රියාව සිදු විය.
මෙන්න 15කින් පමණ දැනෙන ස්වර වේදනාව නිසා තම කකුල් දෙක දිගහැරීම. එවිට අර්කී වේදනාව වේගවත් ක්‍රියාකාරී තත්ත්වයේ ප්‍රමේය අඩුයි. මා පුදුපසට එළවෙන බව දැනෙන නිසා මම විම ආංශිකව වුණෙමි. අනතුරු එකී ක්‍රියාවලියෙන් අතර විය. මම විනාඩි 5ක් පමණ දිගාමි සිටියෙමි. එයින් මට හැඟෙන්නේ මම ඉදිරිපත් වූ ස්වභාවික ක්‍රියාවලියෙන් අතර වෙන බවය. ගරු ස්වාමීන් වහන්සේ, තවදුරටත් භාවනාව කරගෙන යාමට ඔබ කිස් බලාපොරොත්තු වෙමි. ජීවන් සරණයි. කොයිදකට ඒ වගේ අර ශරීරයේ ධාතු ක්‍රියාකාරීත්වය වෙනකොට ඒක දිගට යන්න වෙනවා නම් මම එයා සම්බන්ධ කරන්නේ නැතුව ඒකට යන්න ආරෙට. තමයි තීරණන පාලනයෙන් තොර වෙන්න හදනවා කියලා ඇද්ද කරින්ද? ඇද්ද කරේට පස්සේ උන් ආයේ මම එනවා ඒකට ඔබ නතර වෙනවා. ඒ නිසා අර ක්ලච් එක බ්‍රේක් එක තියෙන්න ඕන. ඕන වෙනකොට යන්ත්‍රය යන්න ආරෙන්න ඕනේ. ඉතින් ඔබ ක්ලච් කරන්න ඕනේ, බ්‍රේක් කරන්න ඕනේ. එතකොට තමයි මේක මේ නහයට අහන ගතියකට එනවා. ඒක නිසා යන්න දෙන්න නම් වෙලාවක තමයි හිතෙනවා නම් මේක කරදරයක් අවශ්‍යයි කියලා ඇද්දේ කාරිනවා. එහෙම නැත්නම් ඉරියව පොඩ්ඩක් වෙනස් කරපුවම අර එකලස කැඩිච්ච ගම මේ කලබල නැති වෙලා යනවා. ඒ නිසා තමන්ට හොඳයි කියන හිතන ලාවේ දිගට කරන්ඩ බෑයි කියලා හිතනවා නම් මේ විදිහට අර කොන්ෂස් ඩිසිෂන් එකක් ගත්ත ගම තීන්දුවක් කරපු ගම මේක නැති වෙලා යනවා. මට ඒක කියන්න ඕනේ නැහැ. කවුරුනේ සාමාන්‍ය හන්ස. හරියට භාවනාව. මේ මගේ දෙවන කමඨහන් වාර්තාවල. අද උදේ වැඩි භාවනාවේදී ආස්වාස් ප්‍රාස්වාසයට අවධානය යොමු කෙරෙමි. මම වේලාවකින් සිතුවිලි ගලායන විට එම අතීත අනාගත සිතුවිලි ලෙස හඳුනාගත්තෙමි. සිතුවිලි ගලායන කෙනෙහි යලි ආස්වාස් ප්‍රාස්වාසය ප්‍රාස්වාසයට අවධානය යෙදිය. ඒක තුනී වී ගියේය. විතක් උචාර අතරින් පතරය කුලිය. ප්‍රමේ ඔබේ වේදනාවක් ඇතිවිය. කලින් දිනවල භාවනා කරන විට ඔබේ කැක්කුම ඇතිවද ඒ දරාගෙන සිටීමට හැකිවිය. නමුත් අද දින වේදනාව දරාගත නොහැකිවිය. මම භාවනාව නතර කරගෙන මුලින් සිටින තැන නිදා ගැනීමට සිටින. මරු ස්වාමීන් වහන්සේ පහදා දෙන්නේ. ඔබ වහන්සේට මුවන් සැපයෙන් සුවපත් වේවා. මේකට භාවනා කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව සතිය කියන වචනේ දැම්මනම් වේදනාව දරා ගන්න පුළුවන් වෙලාව, වේදනාව දරා ගන්න බැරි වෙලාව, වේදනාව නැති වෙලාව මේ තුනම සතියට එකයි. එයිසා භාවනා කියන වචනේ දාපු ගමන් අපි හරි ඉරියව්වත් එක වැඩිවීමක් වෙනවා. භාවනා නතර කරන්න පුළුවන්, සතිය කියන කාදාව නතර කරන්න බෑ. එයිසා මේ සති ආලෝකේ සති මාධ්‍ය මේක බලන්න බලන ලියන්න උත්සාහ කරන්නේ. එතකොටම තමයි තේරෙයි ප්‍රශ්නට උත්තරේ ඉදිරිපත් කරන තාලෙම්මත් ලැබෙනවා. භාවනා කියන වචනේ දාපු ගමන් අපි පුදුමාකාර රාමුවකට අහු වෙනවා. සත්‍ය කියන වචනේ දාලා කරන්න. එතකොට හුඟක් ඉදිරියට යන්න පුළුවන් උිට වැඩි. එවන් සර්ණයි කල්පතුල් ස්වාමීන් වහන්සේ ඊයේ ධර්මදේශනා පෙරට කරගෙන වීර්ය වඩාගෙන සතිමත් වන්න උත්සාහ ගත්තෙමි. සුපුරුදු පරිදි මුස්මරයන් තුන හතරකට පසුව සෑම පරියන්කේදීම විවේක ස්ථානයට ගියෙමි. ශබ්ද ඇවිත්යයි බාධාවක් නැත. අරමුණු සමහර අවස්ථාවල නැතුවක් මිනි. ඒ අවස්ථාවේ සුදු අවකාශයක් දිස්වේ. අරමුණු එන විට සුදු පසුබිමේ අරුතැහැ බලාකුඩියක් පාවේ. අරමුණින් අරමුණට අවතැහැ වෙනස් වේ. අරමුණ නැති වෙන අවස්ථාවේ ප්‍රභාස්වරය වැඩි. අරමුණ සමග වටේ ගොස් එන අවස්ථාවල අවකාශය අනුරිය. කිසිම විවේක ස්ථානයේ අවදි වී සිටීමට බොහෝ විට ගැටෙමි. මනස දැන් සක්මන් සතුදායක වූයේකි. සක්මන් ඉදේ කරන ආකාරයක් වැටහි. කකුල් දැන් ඉතා සැහැල්ලුය. නම් ශීලිය. ප්‍රථම සැහැල්ලුය සමහර අවස්ථාවලදී ශරීරයේ වැනි ස්වභාවයක් දක්වන්නේ. සතිය ඉදිරියට යන්නේ කලක් අන්නේ ඔබන් සීගෙන් උපදෙස් පත්මි ඔබන් සීතුන් නොසලකේවා නෑ ආයතරයක් අහන්න ආද මුල්ම ටික මේ ආනපානේ ආරයිට් නෑ මතක් වෙනවා. ඒකෙදි කියන්න තියෙන්නේ මේ ගාර නාඩගම් පෙන්නකොට පසුබිම් tire වෙනස් කරන්නේ බෑක්ඩ්‍රොප් එක
වරයක කැලාවක් පෙන්වනවා, වරයක රජමැදුරක් පෙන්වනවා, වරයක පොලක් පෙන්වනවා. ඒ වගේ අපි භාවනා කරනකොට නලුනිගේ ඒකමයි වේදිකාව ඒකමයි පිටිපස්සේ තියෙන චිතේ වෙනස් වෙන්න පටන් ගන්නවා. යම් මූඩ් එකක් වාගේ. එහෙම නැත්නම් හිතේන ආකල්ප වගේ වෙනස් වෙන්න පටන් අරගන්නවා. එතකොට මේ ඒක නාඩගමේ ජවනිකා මාරු වීමක්. කවුරු කරනවද කොහොම වෙනවද කියලා හොයන්න බෑ. නලුනිගේ වේදිකාවෙන් දැදි පිටිපස්සේ තියෙන තිරේ මාරු වෙන්න පටන් ගන්නවා. එතින් මේ කොයි එක දිහා කොයි එක ආවත් මේක මේ ප්‍රകൃතියක් නෙවෙයි වෙන්නන්නේ මේ නිකන් තිරයක් මේ වෙන්නන්නේ කියන එක දන්නවනම් අපිට තේරෙන පටන් අර ගන්නවා. ඒක දන්නේ නැති වුණොත් අපි ආවේගගත වෙනවා. දැනගත්තොත් මේ හිතේ මායාවක් මනසේ මායාවක් කියලා ඒකෙන් එච්චර ආවේග දනක වෙන්න දෙයක් නැත්තේ නෑ. ඉතින් ඒක නිසා මේක නිතර නිතර වෙන්න අරින්ද මේක මම කරන ලද දෙයක්ද නැත්තම් සර්බලදාරි දිව්‍යන් වහන්සේ විසින් කරන ලද්දක්ද නැත්තම් අල්ලපු කිරිම චහුණියන් කරලද එහෙනම් මොකද්ද කියලා බැලුවොත් එහෙම කිසිම හරයක් තියක් නෙවෙයි. නොදැන හිටියොත් මේක බාර අරගෙන අපි ඒකට අහු වෙනවා. දැනගෙන හිටියොත් පේනවා වතුර ඇඳපු ඉරක් වගේ නිකන් මිරිඟුවක් වගේ නිකන් හීනයක් වගේ මේවා සිද්ධ වෙනවා. නිකන් දවල් හීනයක් වගේ වෙන්න පටන් ගන්නවා. පුළුවන්තරම් බැලුවොත් පේනවා මේ සාමාන්‍ය ජීවිතේ වෙන්නේ ඒක තමයි. නමුත් අතෙන්දි පුළුවන් පුළුවන් තරම් අත්දැකීමකට සම්බන්ධ කරගන්න සංඥා විපල්ලාස වගේයක් යනවා. ඒ කිසි කෙනෙකුට වග වෙන්නේ නැති එකක් යන්නේ. ඉතින් ඒක නිසා මේවා අපි කොයි එක ඇත්ත කියලා ගන්නවද කොයි එක මනෝ විකාරයක් කියලා කියනවද දන්නේ නැහැ. ඒක පුළුවන් තරම් මේ අවස්ථාවේ අත්දැකීම් පුළුවන් තරම් බහුල කරන්න කියලා කියනවා. එතකොට පේනවා ජීවිතේ මේක නිකන් හේනියක් මිරිඟුවක් එහෙම නැත්තම් මේ මායාවක් සිහිනයක් වගේ. ඉතින් එහෙම එකේ මොකටද මෙච්චර ඊර්ෂ්‍යා කරන්නේ? මොකටද රණ්ඩු කරන්නේ? මොකටද ලෝභ කරන්නේ? මොකටද තණ්හා කරන්නේ කියලා හිතෙනවා. සාමාන්‍ය ටිකක් ලාවට තණ්හා කරන්නට කමන්නේ නැහැ. ඕනෑට වෙදී මරා ගන්න තරමට. පිච්චර එක බලන්න පොඩ්ඩක් ජොලි වෙන්න. නමුත් මේක පිච්චරයක් බව දැනගන්න. මේක නාටකමක් බව දැනගන්න. මේක හීනයක් බව දැනගන්න. එතකොට ඔච්චරම කැහින්ද තටබඳ දෙයක් ඇත්තේ නැහැ. මේකේ තියෙන මායාකාරී ස්වරූපේ වැටෙන්න හදන වෙලාව කියලා කියන්න පුළුවන්. ගත්ත ස්වාමීන් වහන්සේ මම පෙර දින දෙකමාරක් තිස්සේ භාවනාවේදී මොනේ මස් පිටු වල නැමැති සිදුවෙන ඇදීම් සහ තෙරපීම් ගැන මුළු ශරීරයේම දෙකට නවා බිම කියවන හැටි ප්‍රත්‍යක්ෂ කෙරෙනවා. උභවන්සේගේ අනුශාසනා පරිදි මම භාවනාව නිමත්වා ඉගේ සිදුවන ඒසියල අවිසුපාදී සිහවන්නට හැර බලා සිටියෙමි. ඊයේ සම්සේසියල දරාගන් බැරි ආකාරයටම සිහවන එක නැතරදී. ඊයේ අවසන් භාවනා වාරයේදී මුලින් කිසිම ගැටගන්න ලැබුණා. දැන් මට වැටහෙන්නේ ඒසියල යම් කිසි හීලින් ප්‍රොසෙස් එකක පූර්ණ පරිසරය සිටිය. දැන් මොහොමෙට ප්‍රී ෆේෂල් එකකුත් ශරීරයේ සියලුම මාංශ පේශීන් යම්කින් තරා බෝ කලක් මිනි. අද උදේ පහට පටන් ගත් භාවනා වාරයේ සිට දැන් මට ප්‍රී ෆිසියෝതെරපි සෙෂන්ස් ලැබේ. ඒවා ඉතාම ආශ්‍රාජ්‍යමකේ. මාස ගණනාවක් තිස්සේ කරදරයක් තිබු ස්ටික් නෙක් එකට. දැන් විශාල ස්මයක් දැනේ. අද ඉබේ සිදුවනදී වෙන්නේද ඉඳහැර මම ඒ ස්මයෙන් දෙනි. ඒවා සිදුවන විට ශරීරයේ සියලු ක්‍රියාකාරකම් වායු ධර්මයන් හසුරුවන ආකාරය ඒ ක්‍රියාවෙන් අවශ්‍ය පරිදි උස්ම අඩු වැඩි ගොරෝසු සහසියු වන ආකාරය මනාවකත් නිදෙයි. ප්‍රී ෆිසියෝ සෙෂන් එක ඉවර වූ බව දැනගත්තේ දෙපැත්තට වැඩි තිබුණු අත් යන්ත්‍රාංශාරීමේ නැවතත් පරියන්ත භාවනාව පටන් ගන්නා විට අත්දියා ගන්නා ආකාරයෙන් පත් වූ විටය. එසේ වුණත් මුලින්ම ආදී දක්වන අතය මෙයට මේ සැරේ නම් වැරදුනා කියා මට නිතරම සමගම නැවතත් දක්වන මත අයින් වී වම් අත පුරුද්දට ඇවි ඉන්පසු දක්වන මත ආවේය. උවහන්සේ කියන්නක් මේ මෙම බොඩි මැෂින් එක අරුම පුරුමේ තුනේ. දැන් මේ භාවනාව තුළින් සිදුවන විපර්යාස වලට අනුව මාව නැවතත් ෆැක්ටරි සෙටින්ස් වලට පත් වේද කියා සිටියේ. උවහන්සේ දෙවන් සැරණයි. ස්වාමීන් වහන්සේ අද නමේ සිරි තිබූ භාවනා වාරය අලුත් අත්දැකීම් වලින් පිළිබිඹු තිබුණි. ඒ ඒවා මෙම සභාවේ වාර්තා නොවී බව දැනෙන. නමුත් මට උවහන්සේ සමුත් වූයේ එසේ කිරීමට මට අවසර ලැබේවා. ඒ මහසි භාවනා කරන පටන් ගත්තට පස්සේ මේ අත්දැකීම් වලින් හදව පොතක් තියෙනවා ධම්ම තෙරපි කියලා. ඒකදී පේනවා මේ හුඟක් නිත්‍ය කල්ගත වෙච්ච රෝග මේ වගේ විකෘති රාශියකට පස්සේ සනීපෙලා.
ඒක තැනක ඒ පඬිසාංශ කියනවා මේ අත කැඩිලා අත සනීපයි. ඊට පස්සේ භාවනාවේදී ආයසරයක් අර අත කැඩිච්ච දවසට වැඩි වේදනාවක් ඇවිල්ලා. ඉතින් හොඳලාට උපදේශ ලැබිලා තියෙනවා මෙයා එහෙම ඉඳ දීලා. ඉඳ තුනට පස්සේ අර ගියේ පාර අත සනීපලා තියෙන පොඩ්ඩක් කොට වෙලා දැන් ඒක ගාන්න ඇවිල්ලා සනීපලා තියෙනවා. ඒ වෙලාවේ ආය අත උණු වෙලා ආය සනීපේ. ඒචාර පරණ අත කැඩිච්ච තුවාල වෙච්ච වහින ඒ වෙච්ච වෙලාවට වැඩිය උද්වේග කරව ඉන්න පටන් අර ගන්නවා. ඒ කරවබන හිටියොත් එතනදි ඊටත් වැඩිය අඩියට අත දාලා හීලින් ප්‍රොසෙස් එකක් ගන්න. ඉතින් ඒක මේ කරන්න අර එක පරියන්කයක වෙන්නේ නැහැ. සීසන් කරලා තමයි අරගෙන යන්නේ. ඉතින් ඔම සනීප වුණාට උනාට ආයෙසරයක් ආයෙ එනවා. ආවට අර බය නැහැද? ඒසා ඒකට එන්නතුව නෙවෙයි ආයෙසරයක් කෙනෙකුට ගන්නවා මේක පුළුවන් තරම් මේකට ඇවිල්ලා මේකට වෙන්න දෙන එක තමයි කරන්න තියෙන්නේ කියලා මේ අර එක සැරයක් වෙච්ච එකේ ආත්ම විශ්වාසය ඇති වෙනවා. ඒක නිසා මේක එක ජවනිකාවක් විතරයි කියලා හිතාගෙන ඒක රැයකට එක හිණයක් නෙවෙයි පේන්නේ. ඒක තව ගොඩක් එන්න තියෙනවා. ඒක පුළුවන් තරම් ලිඛිතව තියාගන්න. ඒකට තමයි තේරුම් ගන්න පුළුවන් මේ ජීවිතේ ඉන ප්‍රශ්න වලට බය වෙන්නේ නැත්තම් ඒක ප්‍රශ්න නෙවෙයි. සාපේක්ෂවත් ඉලෙක්ට්‍රික් ෂොක් එකක් ලැබුණත් මැරෙන්නේ බයට මිසක්කා විසිටවත් ෂොක් එකටවත් නෙවෙයි. එයිසා දන්නවනම් මේ විසක් වැදුනේ මේකක් කියලා ඒක හරි අර සිම්පල් නැත කරන්න. නමුත් බය වෙච්ච ගමන් මුළු ශරීරෙම විසවදිනු. මොකද ඒක පුරාම ලේදුවන්න පටන් අර ගන්නවා. ඒ නිසා මේ සර්ප විසිටම නෙවෙයි මැරෙන්නේ කියන. සර්ප විස කාගෙන ඉන්න පුළුවන්. ඒ දඟලන්නේ නැතුව හිටියොත් විස ශරීර ගත වෙන්නේ නැහැ. ඒක තැනක හිටිනා. ඊට පස්සේ විදාදියක් ඇවිල්ලා ඒක නැතර කරන්න පුළුවන්. කුණුවෙන් මස් ටිකක් ඇවිල්ලා නැතිලා යනවා. නමුත් අර කලබල වෙච්ච එක නම් මුහුත් කරන්න බෑ. ඉතින් ඒක නිසා දෙයක් වුණාට පස්සේ කලබල වෙන එක තමයි සෙනගක් එක්ක ඉන්නකොට වෙන දේ. දිනක කාටවත් නිකන් ඉන්න බෑ. දැන් අලින්ගේ අලිපන්ති වල දැකලා තියෙනවලු කැලේ ඉන්නකොට මොකක් හරි කලබලයක් කරදරයක් ආපු ගමන් උන්න කවුරු කියලා දැනගන්න උන් කරන්නේ සම්පූර්ණ සද්ද නොකර ඉන්නවා. එතකොට මහායතා සද්දේන දිහාට ගිහිල්ලා හොඳේ දාලා බලලා එයා සංඥාව නිකුත් කරන ගමන් ඇටෑක් කරනවද දුවනවද කියන එක දන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවල් වලට පොඩි පැටව දඟලනකොට උන්ට ගහලා උන් මේ කණ්ඩායම මැදට තියාගෙන ඉන්නවලු අර එන දේ මොකද්ද කියලා බලනකන් කිසි කලබල වෙන්නේ නැහැ. ඒක නිසා අපිට ලෙඩක් කෙනකොට අපි ලෙඩේ මොකද්ද කියලා බලන්නත් ඉස්සර බේත් බොනවනේ නැහැ. එيشا දැන් තියෙන්නේ යෙට්‍රෝජෙනික් ඉෆෙක්ට් එක. බෙහෙතෙන් හටගත්ත ලෙඩේකට උත්තර නැහැ. ලෙඩේ එනකම් පොඩ්ඩක් කියලා ඉන්න. මේක එන්නේ ඉස්සෙල්ලා ස්පෙෂලිස්ට් චැනල් කරනවා, බෙහෙත් බොනවා. එතකොට ඒව ඔක්කොම ලැහැත් කරලා තියෙන නිසා මැරෙන්නේ බෙහෙතින් නෙවෙයි, මෙල්ලෙදින් නෙවෙයි, මේ බෙහෙතෙන්. ඒකට කියනවා බෙහෙසජ්ජ සමුට්ඨිත රෝග කියලා. භාවනාදී කරලා තියෙන ලෙඩේට එන්න ආරිනවා. මුට්ටිය දාපන්කෝ. මුට්ටිය දැම්මට පස්සේ ඔළුව දාන්නේ. මුට්ටියට මොකද කරන්නේ? මුට්ටිය දාලා ගන්නකම් ඉඳ ඔළුව දාන වෙලාවයි. ඒකට පස්සේ කඳ එළියේ බෙල්ල ඇතුලේ. මම තේරුමේ වෛද්‍ය විද්‍යාව විසින් අපිව ඔද්දල් කරපු තැන. මේගොල්ලෝ මේ ඔක්කොම අදලා හරි ගස්සලා ඉතිරියට දාලා ඉන්ෂුරන්ස් දාලා අපි නිකන් වැලමතුළු බවට පත් කරලා තිනවා. අපි නිකන් ගැරන්ඩියාවක් බවට පත් කරලා තිනවා. බුදුරජාණන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන කාලේ මේ විඳලා තියෙන දේවල් වලට මේ උපාත කම්මලා ටික හිටියනම් එහෙම කී දෙනෙක් කොත්තමලි තම්බගෙන යයිද? අනේ බුදුහාමුදුරුවනේ පැනඩෝල් ගිහිල්ලා දෙයි. ඉසහාකව කවුද යසෝදරාවත් කිව්වා ගව්යෙන් ගව්ව දිය මාලිග සෑ දේවා පණී තියෙන කොයි දේවත් රස වේවා කී කිය හිටියදී කොරන දෙයක් නැතිකමට ඒ පරිශ්‍රණය කිරේ නැත්තම් බුදු වෙන්න වෙන්නේ නැහැ නේ. ඒ පරිශ්‍රණය කරන්නේ කයත් එක්කනේ. අපි එද කොච්චර බයද කයට. ඒ නිසා ওই වෙන දෙයක් වෙච්චා නම් තම්බන කන්නේ තම්බන කපම් බැදගෙන කන්නේ බැදගෙන කපම් කියලා යන්න නිකන් සටහනක් තියාගන්න මේ හැතැම්ම කන බහුපිරුවයි කියලා කියන එකට. මොකද පස්සේ දවසේ කවුරු හරි අහනකොට කියදැයි ඔයාට විතරක් නෙමෙයි කාටත් වෙලා තියෙනවා. ශරීර ආසාව තියෙන කෙනා ජීවිත ආසාව තියෙන කෙනා බස්සට යනවා. ඉතින් ඒකෙන් තේරෙනවා කවුද නිවන් දකින්න ඕන කියලා. නැත්තම් ඉදිරියට යන එකයි තියෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ අද උදෑසන සක්මනේදී හිත විවිධ අරමුණු කරා යොමු වීම ඉතා අල්පිය. පරයන්කේදී ඇඟ පුරා කරන්ට් එකක් දිවවාසේ දැනි ශරීරයේ විවිධ ප්‍රදේශ ඇතිවීම නැතිවීම දැනි සිහිය තීව්‍ර විය. ඒ සමගම බුදුන් දහම්
සම්මුඛයේදී දැඩි ශ්‍රද්ධාවක් ඇති වී ඇස් දෙකෙන් කඳුළු වැගිරීමට පටන් ගත්තේය. ඉන්පසු ඉක්ගස අඬන තත්ත්වයට පත් වී නාසයෙන් සොටු ගලා කකුලේ වැටෙන තත්ත්වයක් දැනුණි. කවුරුත් දකි දෝ කියා හෝ කිසි ශක්තියක් නැතුව අතර වෙන දේ ලෙස බලා සිටීමට දැක්කෙමි. ඒ සමගම ශරීරයට අධික ප්‍රීතියක් එන්නට පටන් ගත් අතර හැඟීම නැවතීමට නොහැකි විය. මෙම ස්වභාවයේ විනාඩි 20ක් 30ක් පවතින බව දැල වශයෙන් හැඟේ. නොවැම්බර් මාසයේ මැදද මෙවැනිම තත්ත්වයකින් නැළලේ ගසාගත් කණ්ණාඩියකින් ආයතන හයෙන් යන අරමුණු තමන්ම ඉන්ටර්ප්‍රිට් කර රෝගියා හදන බව දැනි මෙලෙසම විනාඩි 10ක් 15ක් අඬන්නට විය. මීට සති දෙකකට පෙර ශරීරයේ උඩ කොටස පරියන්කේදී නොදැනෙන්නට වූ අතර මෙම වැඩමුළුවේදී මුළු ශරීරයේම නොදැනෙන්නට වූ වාර ගණන ක්‍රමයෙන් වැඩි විය. ඔබ වහන්සේගේ ගරු උපදෙස් මාහට අනුකම්පාවෙන් ලබා දෙන සීක්වා තෙරුවන් සරණයි මං සොයනවා. මේක ඇත්තට අඬනවද හිනා වෙනවද කියලා අල්ලන්න අමාරුයි. එන වේගයේ නිකන් මේ බොක්ක අඩියෙන් වෙන්නේ විරම්භ වාතේන වගේ එන්න පටන් ගන්න උඩහට. ආවට පස්සේ නිකන් ඉක්ි බින්දා වගේ දිගින් දිගට යන්න පටන් අර ගන්නවා. මට මතකයි නිල්ලඹදී මේ වගේ පල්ලෙ පිටියේ තියෙන මම තනියම භාවනා කරේ. මේක එන්න පටන් අරගත්ත පස්සේ මම නැගිටලා සක්මන් කරා. ඒත් ඇයි භාගයක් විතර ඇවිදිනකොටත් එනවා මේ. ඉතින් මට බයයි දැන් වත්තේ වැඩ කරන මිනිස්සු ටික ආවොත් එහෙම දැන් මේ පිස්සුත් දන්නේ නැහැ නේ. මට ඒ දිසම එක එළියට යන්න දෙන්න ඕනේ. හුස්ම අල්ලන්න බෑ. ඉකි ගහනා වගේ නැත්තම් සතුට ඉක්මවලා ගිහිල්ලා වගේ. ඉතින් ඒක මේ අර ආපෝ ධාතුවත් එක්ක තමයි එන්නේ. කඳුළුයි හොටුයි ඔක්කොම වැක්කෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ වුණාට පස්සේ පුදුම ශාන්තියක් එන්න ගන්නවා. ඉතින් ඒක උඩ ගමකට සද්ධාව රැමේ ඉහිවහ යන වෙලාවක් එනවා. ඉතින් ඒකේ පේන්න තියෙන්නේ මේ අර කාඩ් කුට්ටම් වගේ අරගෙන අනලා ආයෙ බෙදලා අනනා බෙදෙනවා. අත ඉස්සර තිබුණ අත නෙවෙයි දැන්. ආයෙ ගත්ත ඇනෝ බෙදුවා. ඉතින් ඒකට අලුත් කාඩ් කුට්ටමක් ඇවිල්ලා තියෙන අතට දැන්. ඉතින් ඒ වගේ අර තිරියන් වීමක් වෙනවා. ජීවිතයේ තිබිච්චාර පරණ බමුණු මත එහෙම නැත්නම් ඇබ්බැහි එහෙම නැත්නම් රුචිආරචිකම් ඔක්කොම අලුත් වෙන්න පටන් අර ගන්නවා. ඒක දරා ගන්න බැරි තරම්. ඒ නිසා වාර ගන්න වැඩි වෙනකොට ඒක නා තිරියන් වීම ඉක්මන් ගන්නවා. වැඩි වැඩියෙන් තිරියන් වෙන්න පටන් ගන්නවා. අර එකම රට්ටකේ දුවල වෙන නාකිකම නතර වෙනවා. ඒකකොට කියන්නේ මේ අර මේ DNA RNA වල අග තියෙන කැප්ස් දෙක දිය වෙන්න දෙන්නේ නැහැ. ඒකෙන් තමයිලු ඔය සෙනිලිටි එන්නේ. ඒක වෙන්නේ අලුත් වෙන්න පටන් ගන්නවා. ඒකකොට හැමදාම තිරියන් වෙනවා වගේ නිකන් මැරිලා උපදිනවා වගේ වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හෙරඟක් එක්ක හිටියොත් නම් ඕකවත් කරන්න දෙන්නේ නැහැ. වහ කණ්ඩවත් බෑනේ කට්ටියත් එක්ක. නිසා ඒ අnderin හොන පැත්තකට වෙලා අඬන්නේ අඬපන්. වෙන දෙයක් වෙච්චවයි කියලා ඒක දෙන්නත් බෑ. අර ශරීර ආසාව තියෙන කෙනා. ජීවිත ආසාව තියෙන කෙනාට කරන්න බෑ. හැබැයි ඒක මේ ඇඳුමක් කියලා දාපු එක ගැන සෝරි. ඇඳුමක් නෙවෙයි ඒක. හරි නේ උදාහරණයක් වගේ එකක් එන්න පටන් අර ගන්න නිසා පුළුවන් තරම් ඒකට යන්න දෙන්න එක පෙන්ටප් වුණොත් ඒව තමයි උඟාතර තන්ත්‍රයට මානසික අසහන කායික රෝග බාටපත් වෙන්නේ. ඒක එළියට දාගත්තොත් එතන තිරියන් වීමක් සිද්ධ වෙනවා. දැන් ස්වාමීන් සමහර අවස්ථාවලදී හිස නමා වැටි කුමක් සිදු වාදයි නොදැනේ. ඒ අරමුණටම නැවත අවදි වේ. සක්මනේදී පාද ස්පර්ශය ඇඟෙහි වදින සුනන් රැලි ශබ්ද ඇඟෙහි ඇතිවන වෙනත් සංවේදනා හා දකින දර්ශන ආදී මාරුණ අරමුණු වලට සතිය නොපෙළවා පැත්තේ හැකි අතර ඒ බොහෝ විට එම අවස්ථාවලදීම දැනගනී. ළඟදී සිට අමුතු දෙයක් සිදු වෙමින් පවතී. මහත කිසිදු දෙයක වැඩි ගාණක් නැත. කාලල බාරුණන් දැකී කාලයක් කළද වැඩි කාලයක් කළද සතුටක් හෝ දුකක් නැත. දැයට කෑවාටද නොකෑවාටද ප්‍රශ්නයක් නැත. වැඩි වූවටද සමහර අපේක්ෂා දුරු වැටුණාටද ප්‍රශ්නයක් නැත. ඒත් පැවැති සෑම කාර්යයක්ම ඉතාම උත්කර්ෂවත් අන්දමින් කිරීමට උත්සාහ කරයි. පසුගිය වසරේ ඔබ වහන්සේ වැඩි අවස්ථාවේ ඔබ වහන්සේ සමඟ සමීප ඇසුරක් පවත්වන්නට ආශා කිතුමි. එම වරප්‍රසාදය ඇති අය ඇති අනෙක් අය කෙරෙහි ඊර්ෂ්‍යාවක්ද ඇති වුණි. මා පසුගිය වසර පුරාම ස්ථානයේ
සමතේම අභ්‍යාසයෙන් නිරත වින. නෑ දෙවෙන්නේ. ඒක කියන්නේ පසුගිය වසර පුරාම ස්ථානයෙන්ම අභ්‍යාසයෙන් නිරත වින. සතේම අභ්‍යාසයෙන් නිරත වින. නේද සම්පූර්ණ අසාධාරණයි උටද තෝල්කියා කියන වැදින් නඩුව පරදිනවා. නැකලම් භාවනා කෙරේය. කමඨයන් බැරි නොකළා අසමින් අභ්‍යාසයේ නිරදි කරගතිමි. මුදමේදී මෙම වසරේ ඔබ වහන්සේගේ සමීප ඇසුර නොපැතමි. කමඨයන් දේශනාවලින් ඔබ වහන්සේව මා සමීප ඇසුරු කරසේකි. මාකට මතක් වන්නේ බුදුරජාණන් වහන්සේ හා වක්කරී ස්වාමීන් වහන්සේගේ සංවාදයයි. මේ කියන විට ලියන එක නිවන් දැක ඇතැයි වැරදි වැටහි නොගෙන පත්තිය හැක. ඒ එසේම වේ. අතිමානී එසේමය. තවත් වැඩි වීද මන්දාය. මගේ ප්‍රශ්නය නම් මේ යමුකු උපක්ලේශයක්ද යන්නේ. සුරන්දුම සූත්‍රයේ එන යක්කු 52 කිහිප දෙනෙක් මාවට සැරිසරනවායේ හැඟේ. ඔබ වහන්සේගෙන් සුදුසු උපදේශ බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේ අධ්‍යක්ෂණය නිමන සැකලෝ වැසෙන් කෙරී පෙන්වා දීමට මේ ගන්නා උත්සාහය චිරත් කාලයක් වැඩි වේවා. එයා සූරංග වෙන්න යක්ෂයාගෙන් උපදෙස් ගන්න ඕන. මේ වැඩේ ඉවරයි. ඒකට කියන්නේ උඹේට ගන්න තමයි හිටියේ වරින්. ඒන උපක්‍රේෂ වලට කතා කරලා කියන්න ඕනේ අපි පොඩ්ඩක් වාඩි වෙන්න ග්‍රීන් ටී එකක් එක්ක බීලා අදිශක් වෙන්න බෑ කියලා ගින්න ගන්න එකයි තියෙන්නේ. දැනගෙන වැඩ කරන්න. මේ වැඩ කරන්නේ උපක්‍රේෂත් එක්ක කියලා. එච්චර ජොලියක් මුළු ජීවිතේම නැහැ. තමයි මේ කරන්නේ වැරද්දක්. කෙරෙන්නේ දෙයක්. වැරද්දක් බව දන්නව කෙරෙනවා. අපර මුලින් සඳහන් කරලා තියෙන ඔළුව පාත් වෙනවා. සමාධියනකොට දන්නවා. ඉතින් ඒකට ලැජ්ජාවක් එන්නේ නැහැ හොඳටම දැනගන්න මේක. මේ සමාධිය තියෙනවා වීර්ය අඩු වෙලයි කියලා. මේ දෙක සම වුණා නම් ශරීරය සම්බර වෙනවා. දැන් මේ වෙලාවේ වීර්ය අඩුයි. සමාධිය වැඩි බෙල්ල කඩා වැටලා දන්නවා. ඉච්චරයි. ඊට පස්සේ උපක්ලේශයක් තියෙනවා. උපක්ලේශය දන්නා නම් ඉච්චරයි. බුදුජානකේ සඳහන් කරන්නේ මේ ජානතෝ වික්‍රේ පස්සතෝ ආසවාන කයං වදා. මේ දූත ඒ දුර්ලකං ඒ උපක්ලේශය දන්නවනම් දකින්නවනම් එවන් නැති වෙනවා. එබැවින් තම බුදුජානසේ දේශනා කරනවා තථාගතප්ප වේජිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවතෝ විරෝචති න පටිච්චානෝ. මහණෙනි මේ තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මය විවර කරන්නේ බබලයි. වැසුදීනම බබලයි. හැම බුද්ධජානති පොතකම ඒ භාරන්දුක සූත්‍රය සඳහන් කරලා තියෙනවා පෙරවදනට පස්සේ. හෙලි කරන්නේ. මොකද හෙලි කරපු ගමන් මේ බබලට ඒ තමයි කොම්පෝස්ට් හදනවා කියන්නේ. වත්තේ තියෙන පාව ගෙදර තියෙන ඕනම කුණු ගොඩක් අරගෙන අවුවට දාන්න දාපු ගමන් ඒක ලෝකේ තියෙන හොඳම කාබනික පොර බාටපත් වෙනවා. ඒක කොම්පෝස්ට් කරනවා කියන්නේ ඒකයි. ඒක රීසයිකල් කරනවා. රීසයිකල් කරනකොට බැලන්ස් ෆර්ටිලයිසර් එකක් හදන නිසා අපි මේ වතංගගෙන ඉඳිල්ලෙන් තමයි එහෙම නැත්නම් අනුසක කිලිල්ලෙන් තමයි මේ සංසාරෙ දික් කරන්නේ. අපි මේ වගේ දැනට ආපම ඔක්කොම හෙලි කරනවා. හෙලි කිරීමම උත්තරයක්. ඒකමයි අයින්ස්ටයින් උත් කිව්වේ පසුගිය සතවයේ හිටපු හොඳම මේ ගණිතඥයා. එයා කිව්වේ ගාන දන්නවනම් උත්තරේදී. තනිය ඇතුළේම උත්තරේ ගාන දන්නේ නැත්නම් උත්තරේ බෑ නිසා උත්තරේ වරෙන් දැන්න එපා ගාන කියවපන්. නැවත නැවත ප්‍රශ්න කියවපන් ප්‍රශ්න තේරෙනකන් කියවපන් ඒකට උත්තරේ තියෙනවා. එනිසා විපස්සනාවේදී මොනම උත්තර වෙනම පිළිතුරක් වෙනම සමීකරණයක් නැහැ ප්‍රශ්නේ දිහා කෙලින්ම මොන දෙන එක තමයි කරන්න තියෙන්නේ. එතින් මේ ආකාර දෙකක් විස්තර කරලා තියෙනවා. ඒ විදිහට ඉදිරියට දිගටම පැමිණි දුක් පැනිරහයි කියලා මොන දෙන්න කිසිම කෙනෙක්ගේ කිසිම විදියකට උත්තර බලාපොරොත්තු වෙන්න බෑ. උත්තර බලාපොරොත්තු වෙන හැම වෙලාවෙම අපි හීනමානයකට වැටෙනවා. කරන්න දෙයක් නැහැ. සෝරි. මොන දෙයක් මේ හැකියා 100%ක්ම තියෙනවා තමන්ගා. ඒකට හැම කෙලෙසෙන් බයයි. ඒ නිසා කෙලින් මොන දෙන එක තමයි බුදුහාමුදුර අපිට කියලා දීලා තියෙන ක්‍රමේ අප්‍රමාද වෙන්න. අනික් අතර බලද්දී මා දානපතියෙහි යම් ආරණ්‍යක වූ උදල අවශ්‍යතාවයකට පත් වූ අයෙකුට මා දන් දෙන්නේ දහස් ගණනකින්.
අවශ්‍යතාවයකට විඳම් කිරීමට දෙවරක්ම සිටයි. මේ දෙවිදි චරිතය පිළිබඳ මා අනස්සර තත්ත්වයකට පත්ව සිටිමි. දැන් මට වැටහින්නේ මේ අන්ත දෙකෙහිදී මා සංඥාවන්ට දෙන අගෙහි වෙනස්කම් නිසා මේ පුරුදු ඇතිවී ඇති බවයි. එනම් සත ගණනක් ඉතිරි කර ගැනීමේ ආශාව නැති සංඥාවට වැඩි අගයක් දෙන අතර දානමය සංඥාවට අඩු අගයක් දෙයි. මේ මා සමාජයේ දැක ඇති ප්‍රවණතාවයකි. බීමට කෑදර පුද්ගලයා මත්පැන් බෝතලයකට සීගනම් වියදම් කරයි. එහි අන් සියලු දෙනාට මුදල් ඉදිරි පාගයක් දක්වයි. මේ නිරීක්ෂණය නිවැරදිද? නැතේ අර ඒ දවසල තියෙන ලංකාවේ කතාවක් තුට්ටු වෙලාවෙට අමුඩලෙන්සක් ගන්න ගාල්ලේ ඉඳලා කොළඹට පයින් ගියා. කොළඹට අමුඩලෙන්ස තුට්ටුවක් ලාබයි. ඒ නිසා ගාල්ලේ ඉඳලා කොළඹට ගියාලු අමුඩලෙන්ස ලාබෙට. ඒකේ තියෙන අර පිළිමයක්මක ගතියකුත් තියෙනවා ඒකේ. ලෝභ ගතියකුත් තියෙනවා. මම හිතනවා මගේ චරිතෙත් ඕක තිබුණයි කියලා. මට ඒ දවස් ඒක ටිකක් මට නපුරට හිටලා තිබ්බේ. බස් එක යනකොට සල්ලි නොදී යන්න ආසාවක් එනවා. ඊට පස්සේ ගණන් කරලා බලනකොට රුපියල් 200ක් ගෙවන්න වෙනවා අහු උනොත්. ඊට පස්සේ මම හිතුවා 200 පණිනකම්ම නොමිලේ ගිහිල්ලා. දෙසියකටක ලාභයි කියලා. ආ පුදුමාකාර මට මේ ලෝභකම ඒව පිළිබඳව මං හිතන්නේ මම විතර ඒච්චර නපුරුකුත් නැහැ ඒක ජොලියකුත් තියෙනවා. මේ මිශිකරපු දෙයක් කරන් පාවිච්චි කරා. කද්දාවත් හිතෙන්නේ අලුත් දෙයක් ගන්න. අලුත් දෙයක් ගන්න ගියාම හැම වෙලාවෙම හේතුකම් පාවිච්චි කරනවා පන්න වෙච්ච දෙයක්. ඉතින් ඒක දැනේ දිරවල තියෙන අංග තුන දිරවල. ඉතින් ඒක මම හිතන කවුරුත් නැති කෙනෙක් නැහැ කියලා. එහෙම නැත්තම් තමයි ඒක කොන්සියුමරයිසේෂන් නැත්තම් මේ ලක්ෂුරියස් යූස් එකට යන්නේ. අපි පුළුවන් තරම් පරිස්සම් කරන්න. ඒක ඉතින් අර උනාට වැඩිය පරිස්සම් කරන්න ගිහිල්ලා මේ කාලිනාස්තිකන එක නෙවෙයි. ඒක ඉතින් අපේ ජාතියේ හැටි. ඒ දා ඉඳලා අපි පුළුවන් හැමදේම සල්ලි තියුණු පරිදි වේදම් කරන්න යන්නේ නැහැ. අපේ අපච්චි ඉන්න කාලේ කියන දේ තමයි. ඒ කියන්නේ උන්ද ගොවිතනක් කෙරුවේ කුලි වැඩ කෙරුවේ දඩු 11ක් හැදුවා. එතකොට අම්මට සල්ලි දෙනකොට කියන්නේ මැනික සල්ලි හම්බ කරන්න පුළුවන්. වියදම් කරනකොට තමයි පරිස්සම් වෙන්නේ. මොනම විදියකින්වත් වියදම් කරන්නේ නැහැ. හම්බ වෙච්ච එක හරියට ඒකට ගහගත්ත තිබ්බා. ආයි වියදම් කරන්නේ නැති ඊගායක පිළිමහ. ඉතින් ඒක මහ බුදු මේක වෙන කෙනෙකුට දකින්නට වෙන්නේ මහ කුඩු කේරු ගතියක් කියලා. එනිසා මේකෙදී ගණන් ගන්න එපා. මේ තියේදී සතිය පවත් ගන්න පුළුවන් නම් ඒ කුඩු කුණු කමක් තියෙනවා. කුඩු කීටු ගතියත් එහෙම වැටින් අතපිරියලා වේදන් කරන්න පුළුවන්. ඒ දෙකම තියේදී සතිය පවත් ගන්න පුළුවන් නම් සතිය අපිට කියලා දෙයි ඉස්සරහට. සතිය ප්‍රයත්නයට වඩා වාසිදායක තත්ත්වයක්. හැබැයි ඒක කාටවත් කියන්න යන්න එපා. මෙහෙම කරපන් කියලා කියන්න මට වෙන්නේ මේකයි කියලා ඒක කිව්වට කමන්නේ. වෙන කෙනෙකුගේ ඒක බලාපොරොත්තු වෙන්න යන්න එපා. මොකද වෙන ඒ කට්ටියට හිටින්නේ නැහැ ඒක. ඒ අර පිටිපසුන් දායක ජීවිතයක පැත්තෙන් මම මේක අගය කරනවා. කුණකම කියලා චෝදනා කරන්න පුළුවන්. ඒ මොකද ඒකේ හරි මැද තැන කියන එක ලෝකෙ ඇත්ත නෑ. කිසිම gene කිසිම වෙලාවක මේ දේ මධ්‍යස්ථ ගමන කියලා මේ ලෝකෙ කෙරෙන වැඩවල සුන්දර දෙයක් ඇත්ත නෑ. ලෝකෙ කියන්නේම දුකක්ම තමයි. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව නිවන් මාර්ගය විතරයි. ඔය බාහිර ලෝකෙ මන්ති ප්‍රතිපදාවක් නැහැ. ඒක තියෙන්නේ අන්තවාදයටම තමයි. ඉතින් ඒ බව දන්නකම ලොකු දෙයක්. ඒ චේති සතිය පවත්වන්නේ ඊටත් වැඩි ලොකු දෙයක්. සතියට බාර දෙන්න මේකේ මධ්‍යස්ථයේ මට ගැළපෙන සමතුලිතතාවය හොර දෙන්නේ කියලා. සතිය පිළිබඳව ගෞතම ස්වාමීන් වහන්සේ සාමාන්‍ය දෙදෙනා ජීවිතයේදී සතිය පවත් ගැනීම පිණිස ප්‍රායෝගික උපදෙස් කිහිපයක් දෙන්නේ. ඔබ වහන්සේ නිවන් සුව ලැබේවා. අපි අර සතිපාසලේ ළමයි සඳහා දත්ම දිනකොට කැම කනකොට නානකොට වගේ වීඩියෝ ක්ලිප්ස් එකක් හදලා තිනවා. ඉතින් මේ අපි පුළුවන් වුණොත් බලමු අපි අන්තිම දවසේ ඒ වීඩියෝ ක්ලිප්ස් එක බලලා ඊට පස්සේ ඒකෙන් YouTube එකට ගියාට පස්සේ ඕන සංග වගේ තියෙනවා. අපි තෝරලා දුන්නේ පොඩි ළමයිකට තේරෙන්නේ ටික. ඇත්තටම සතිපාස කිරීම ඉතාම సౌందర్యාත්මක දේ තමයි. ඒ දිනදා වැඩ කරනකොට ඒක සතිය ඒකට සතිය ඇතුල් කරන්න ගත්තාම ඕනෙම කාර්යබහුල ජීවිතයක් ගත කරන ගමන් තමයි මේ සතිය
කරගෙන යන්න පුළුවන්. ඒක නිකන් මේ මොන අපි කොනතරම් කටයුතු රාජකාරී කෙරුවත් හුස්ම ගන්නවනේ. හුස්ම ගන්න එක නතර කරන්නේ නාන කොට වතුර බාල්ජෝලිය වක් කරද්දි හුස්ම ගන්නවනේ. පොල් ගන්න කොටත් හුස්ම ගන්නවා. පලාණෙන්න කොටත් හුස්ම ගන්න. කොයි එකමද හුස්ම ගන්න. මේ වගේ සතිය හැම වෙලෙටම දාගන්න ඕනේ. ඒකට ඇත්තටම මේ වෙනකොට ගොඩාක් ඒ හදපු YouTube ගොඩක් තියෙනවා. අපි බලමු අර පොඩි ළමයින්ට හදපු ටික බලමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, පසුගිය දවස් කිහිපය පුරා සතිය වඩද්දී මගේ සිහිය තුනම බව දැනෙනවා. ආරම්භ දවස්වලදී පරියන්කේ සිට නිරිනවත් ඊයේ වන විට ස්වභාවයක් ඒ ස්වභාවයක් අඩුයි. පරියන්කේ පුරා සිහියෙන් සිටීමට හැකිය. නමුත් ඊයේ සවස සහ අද පරියන්කේ සක්මන සහ සාමාන්‍ය ගිරියාවලින් සිටින විට සිතට රාග සිතුවිලි පැමිණේ. බොහෝ විට මේ දෙක හේතු විය හැකි. ඒක නැවත සාමාන්‍ය ජීවිතයට යාම විය හැකිය. නමුත් මට දැනෙන ලෙසට රාග සිතුවිලි වල බලපෑම සංවේදනය වන අයුරු කලින් වඩා ප්‍රබලය. රාග සිතුවිලි මුළු ඇඟම පැක්කරවන පිළිපුලා යන ස්වභාවයක් දැනේ. මේ සතිය වැඩි වීම නිසා ඇතුළත් තවද රාග සිතුවිලි වලට අනුව ක්‍රියා කළොත් අකුසල් වැඩි වීම සිද්ධ වේ. නමුත් ඔබ වහන්සේ පැවසු ලෙස පොඩි ළමයෙකු ලෙස වෙන දේ වෙන්නට ඉඩ හලොත් අකුසල් වැඩි වේ. මේදී සුදුසු මධ්‍යස්ථයේ සොයා ඊට අනුකූලව හැසිරෙන්නේ කෙසේද? තම ජීවිතයේ සම්බන්ධ අනිත් පුද්ගලයන්ට මේ පැහැදිලි කර දෙන්නේ කෙසේද? මේක අසුභ භාවනා වැඩි වීම සුදුසුද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. අසුභ භාවනාව සම්ප්‍රදාන කුල පාවිච්චි කරනවා. මේකට භාවනාවේ ඉස්සලා තියෙන සීලය ගොඩාක් බලපානවා. සීලය කියලා කියන්නේ ආචාර ධර්ම. අපිට මේ රාගය ක්‍රියාත්මක කරන්න බෑ තව මානසිකත්වයකට හානි නොකර. ඒක නිසා ඒක නෙවෙයි තමන්ගේ මානසිකත්වයට. ඒ නිසා සීලයේ තියෙන විතික්‍රමණය වෙන්නේ නැති වෙන්න රැක ගන්න එක භාවනාවෙන් කරන්න බෑ. ඒක තමන් විසින් කරගන්න ඕනේ. එහෙම නැත්නම් අසුභ භාවනාවයි කරන්න පුළුවන්. අසුභ භාවනාවක් යම් යම් සීමාවල් තියෙනවා. අනිත් එක තමයි භාවනා කරගෙන යනකොට කොයි වෙලාවක හරි හිතාර විතක්ක ਵਿਚාර දෙකෙන් තොරව විවේක ස්ථානයේ යනකොට ප්‍රීතිය ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ඒක නිර්ආමිෂ ප්‍රීතිය. නමුත් උගාකරට මනස ආමිෂ ප්‍රීතියකට පැටලව ගන්නවා. ඒකට කාමීය විශ්ිනා වගේ පේන්න පටන් ගන්නවා. භාවනාවේ ලැබෙන මේ නිර්ආමිෂ ප්‍රීතිය දැනගත්තේ නැති වුණොත් තමයි වෙද්දට වැඩිය ඉතාමත්ම සෞන්දර්යාත්මක දේවල් වලට ඇදෙන ගතියක්. එහෙම නැත්නම් කාමයේ වක්‍රෝත්තර වැඩ කරන ගතියක් පේන්න තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ වෙලාවල් වලට පරිසරය බේරෙන්න පරිසරයක හිටියොත් තමයි බේරෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් එimhe සමාලලාට වීතික්‍රමණය වෙන මට්ටමට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒකයි අර ගිහි ලෝකේ තියෙන භයානකම. රාගේ තියෙන්නේ නම් පිටරෝකේ නෙවෙයි, තමන්ගේ ඇතුලේ. නමුත් ඇතුලේ තියෙන එකට බාහිරෙමුත් උදව් ලැබුණොත් පැට්‍රෝලෙ ගින්දර ලඟුණා වගේ වෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් අර අරණ්‍යගත රුක්ක මූල ගත්තත් එකට ගියා නම් මේකේ නෝ අඩුයි. ඒ තමයි විස්තරාත්මක කතාව. කෙටි කතාව නම් සීලේ. වෙන කෙනෙකුට කතා කරනකොට සීලේ වඳුන්ලා දෙන්න තමන්ගේ බලවග බලාගන්න. මේ වීතික්‍රමණයේ කියන උල්ලංඝනය වෙන මට්ටම ගියොත් ඒක භාවනාවෙන් හදන්න බෑ. උල්ලංඝනය නොවන මට්ටමට ආරස්සා වෙන්න ඉන්දියා සංවරය හදාගන්න ඕනේ. දැන් ස්වාමීන් වහන්සේ, පරයන්කේ ආනාපානිය වඩමින් හිඳ හුස්ම තුනී සැහැල්ලුවේ ඉස්සනකට ආවිත ඒ සැනසුම් ගැතිය වැඩි වී ගොස් මුළු ශරීරයේ වටාම පැතිරියයි. ඇඟේ මායිම පමණක් දැනේ. අවයව වෙන්කර හඳුනාගත නොහැකිය. එසේ සිටු විට ශරීරයේ සම්පූර්ණයෙන්ම ලොකු බව දැනේ. ආයසින් අති ඇඟිල්ලක් හොයාගෙන එසේ වී උත්සාහ කළත් හොලවන්න බැරිය. මේ තත්ත්වයේ පසුගිය දින කිහිපයකම දැන්න ශරීරයේ අපහසුතාවක්වත් භාවනාවට කඩදාසියක්වත් නැති නිසා ඉදිරිපත් නොකෙලෙමි. නමුත් අද දිනේ පළමු විනාඩි පහ තුළම මේ තත්ත්වය ඇති වී එලෙසම පැයකම මාරක් පමණම සිටියෙමි. මේ තත්ත්වය ඇතිවන්නේ කුමක් ඇතිවන්නේ ඇයිදැයි කියා පහදා දෙන්නෙමි. ඔබන් සියලුම සැපල දේවා. ඉතින් අර පතංගත්කය හෝ කයේ තියෙන ආනාපානී කියන රූප ධර්මය සංසිධිගෙන සංසිධිගෙන යන්නේ කියේ ගොඩාක් ගැඹුරක් තියෙනවා. පුරුදු දවසෙන් හිතන සංසිධුනයි කියලා.
නමුත් ඒක ඉන්නකොට තමයි සංසිද්ධිය වැඩි වෙන්නේ. සංසිද්ධිය වැඩි වෙන්න අර ස්පාසෝ වැඩි වෙන්න පටන් ගන්නවා. පහසෝ වැඩි වෙන්න පටන් අර ගන්නවා. එතකොට අර නිදිමත වේගන එනකොට මේ දඟලන්නේ නැතුව ඒ ඉරියව්වේම ඉඳ හිටිනවා වගේ මේකෙදි උවමනාවෙන් අගත්තපයි හොල්ලන්න ගියත් කරන්න බෑ. නමුත් මේක යම් මට්ටමකට ගිහිල්ලා පුරුදු වුණාට පස්සේ මේ හිතනට මේ විවිකයට අවදි වෙන්න පුළුවන් ගතියක් වෙනවා. මුල් මුල් කාලේක ලොකු සිලිලාරයක් දෙනවා. එහෙම නැත්නම් අර ගමනක් ගිහිල්ලා ගිහිල්ලා ඇවිල්ලා හොඳට විවේක ගත්තා වගේ ලොකු සාන්තියක් වෙනවා. මේක පුරුදු කරාට පස්සේ ඒ தત્ත්වයේ වශියට අහු වෙනවා. සිද්ධ වෙන්න පටන් අර ගන්නවා. එතකොට අර තරම්ම මනෝමෝහීය தத்துவයක් ඇත්තේ නැහැ. කයට පහසෝ තියෙනවා. තමන්ට ඒක පිළිබඳව හසුරව ගන්න පුළුවන් ශක්තිය එන්න පටන් ගන්නවා. ඒ නිසා මේක වාර වැඩි වාර ගන්න බුද්ධ විදිනක තමයි මේ தත්ත්වයට යන්න තියෙන කරණ තියෙන දේ. ආයෙත් භාවනා කරනවා සන්නයි. ආනාපානසති ඊයේ දිනේදී භාවනා මුත්‍ර වැඩි මත හුස්ම සියුම් වී තම සුන්දර මොහොතකට එළඹුණි. සිතේට සතුටින් පීතියෙන් පිනාගිය අතර ඒ දෙස බලා සිටිනු. කිසිම සිතුවිල්ලක් පාවී නැත. නිකේ සිතේ තිබෙන විවිධ ස්වභාවය හොඳින් අධ්‍යයනය කළෙමි. බුදුරජාණන් වහන්සේගේ නිකලස් භාවය මෙනෙහිකොට නැවත සිත දෙසට යොමු විය. සිතේ ඉඳගෙන සිටීම නැත. ඒ දෙස භාවනා කාලය අවසන් වන තුරුම සතුටින් සැනසීමෙන් බලා සිටිනු. ඔබ වහන්සේගේ අවවාදම එසේ කළෙමි. අද දින භාවනා කමටහනේ සිත තබා ගැනීමට ඉත අපහසුය. මේ ධර්මතාවයක් බව සිතමි. ඒ ගැන කන පාඩමදී ඉදිරියට භාවනාව කරගෙන යාමට අදිෂ්ඨාන කරගතිමි. ඔබ වහන්සේ තෙරුවන් සරණයි. ඔයකින් ඇත්තටම හරියන වතාවේ එකලස් වෙනවතාවේ ලොකු අදිෂ්ඨාන ශක්තිය සහ චිත්ත ශක්තියක් එනවා. ඒතුට ඒක යෝගාවචර ඔනරෙඩි එස්ටිමේට් කරගන්නවා. දැන් හරි වැඩේ ඉවරයි කියලා. නමුත් පහුවෙන්දා ඒක නැහැ. ආයසරයක් කරදර වෙනවා. නමුත් ඒ කරදර වුණාට ස්ථිරහානියක් වෙලා නැහැ. නැවත උත්සාහ කළොත් ආයසරයක් කරදර දෙමින් විවේක ස්ථානයේ යන්න බුණා. ඒකට තේරෙනවා මේ විවේකව තැනකට ගිහිල්ලා ලැබෙන දේෙන් අපිට වැඩෙන්නේ ආත්ම ශක්තිය, අදිෂ්ඨාන ශක්තිය සහ චිත්ත ශක්තිය. ඒකේදී දිග දිගට කරනකොට තමයි මේක ගැල්ලුනයිස් වෙලා හොඳට රීන්ෆෝස් වෙලා තමයි විශ්වාස කරන්න පුළුවන්. ඒ නිසා ලැබෙන අදිෂ්ඨාන ශක්තිය අනුව ඊගාදාසේ බලාපොරොත්තු සුන් කරගන්න නැතුව ඒ தත්ත්වේ නොලැබුණත් දිගට කරන්න ඕනේ. එතකොට තමයි තමයි දන්නේ වැටුණට පස්සේ කාගේවත් උදව්වක් නැතුව නැගිටින හැටි. බාහිර උපකාර නැතුව නැගිටින්න පුළුවන් ක්‍රම වැටෙන්නේ නැගිටින බව දැනෙන්නේ වැටුණාට පස්සේ තමයි. ඒ නිසා වැටෙන එක මේක ගැල්වනයිසින් ඉෆෙක්ට් එකක් තියෙන. රේන්ෆෝස් කරන වැඩක් තියෙන මේකේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. භාවනාවේ දැනට පවතින තත්ත්වයේ පිළිබඳ පිටිසක් හන්කි. ආන පානිය ඕ බද්‍රාගේ ආන පනාව නුදෙනි නදෙනීම හිස් අවකාශය විනාඩි කිහිපයකට පසු ඒ මම දැන් මෙතන ඉරියව්වට පැමිණ මුළු ශරීරයේ පුරා පැතිරේ. ඔබ වහන්සේ කිව් පරිදි ශරීරයේ සහ අවකාශයේ සීමාව බොඳ වී පවතී. ඉතා ප්‍රනීත රිලැක්සින් ශක්තියක් වැනි ෆ්ලක්ස් එකක් දැනේ. නමුත් ඉන් පසු ජවනිකාව සම්පූර්ණයෙන්ම වෙනස්ය. සතිය ක්‍රමයෙන් එක ස්ථානයකට එක් රාශියකින් බලන්නාක් වෙන ස්වභාවයකට පත් වේ. මුළු ශරීරයේම හකුරුවා දිය කර හැලින්නාක් මෙන්. මුළු ශරීරයේම පසුපසට ඇදී විමුණ සමතලා කර දමයි. අවස්ථා කිහිපයකදී රිපීට් නිසා මෙය ආපෝ ගැතිය දැයි සිතේ. කුමක්වත් ආපෝ එපා කරපු එකකි. මුළු ශරීරයේම ඇද දමා ඇඳිගා දමයි. එන දෙයක් සිද්ධ වුණා නම් එයා අතහැර දැමියේ නැතිනම් ගැළවීමක් නැත. ඉන්නේ 15ක් 20ක් පමණ ආපෝ නැති විට පටලින් පැමිණේ. මුළු ඇඟම කෙලින් තබා බොහොම හරකර ක්‍රෂ් කරයි. අපකට මොනිකා වංගෙදී දා කොටන්නක් නෙයි. පටලි කියාගෙන දැක්මිට කාගෙන සිටිනි. පටලිට යම් කැමැත්තක් ඇත්තේ ආපෝමින් මොහොත සමතලා කර ඇඟිලා නොදාන දැමිලි. ඇත්තම වැඩේ නම් මේ මිනිත්තු පොඩි කිරීම යන අතර යම් ප්‍රාණියෙක්ගේ ප්‍රණීත භාවයක් දීමේ ගාලල්ලයි ආපහු ආවාසිත කමක් නැත. ඊළඟට පැමිණෙන නැවෝ වායෝ සහ තේජෝ යයි නැගී වායෝ ඇඟම කෙලින් කරයි වනය නපුරුවයි මුළු ඇඟම කම්පනය කරයි
භවනා වූ පසු ඇති අවිසා පටිපිට බැරි මොහොතේ සිටී. ඒ දුතම කලස් වෙන්නේ නැත. ඒ මොන ආකාර දෙයින් දෙන්නේ. මේ ජමි පාසියල් මිනිමිනිමට පැයක පමණ ගත වේ. සැක්මන් පසු විසින් වාඩි වූ මේ සයිකල් එක ඉක්මනින් විනාඩි 20කින් පමණ සිදු වේ. ඉස්තෙනි පිනු ගසමින් මුන්දිනේ ලැබුණු සිටි කාලේ ඉදිරියට සැතරමන අභූතයන් පැමිණ ඇන්ඩිකා ගන්න ඇරුගෙන ඉන්දියාත්පත් උපවහන්සේ මුදීම ගැන ගෞරවයන්ට සූකේන් තියත් ඇත. මේ සියල්ල පිළිගෙන උපවහන්සේ සිනාසුසි කරුණා දිනුම් බලා සිටින පෙනි. උමන්නන් කාපන් නැත්තන් කාපන් යන හැකිය සැමතුම සිහිවේ. උපවහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මේක සාමාන්‍යයෙන් අර විවේකීට පස්සෙම ධාතු මනසිකාරේ නැත්තම් ධාතුන් ගේ ක්‍රියාකාරකම් වෙනවා කියන්නේ. මේ දෙක ඇත්තටම එකිනෙකට සාපේක්ෂව යන්නේ ජවනිකාවසෙ. මොනක්වත් නැති තැන යනකොට තියෙන ධාතුන් ගේ සංසිඳීමක්, ඊට පස්සේ ආය ධාතුන් ගේ කිපීමක්, ආය සංසිඳීමක්. එතකොට පේනවා මේ දෙන්න අතිනතගෙන ඉන්නේ. ධාතුන් ගේ සංසිඳීම සහ කිපීම. ඉතින් මේ දෙක දිහාම සමානව බලන්නේ හිටියොත් ඒක ගාලල්ලා කියන එක තමයි කියන්නේ. එතන ඛණ්ඩ බැරිකමක් නැහැ. කිසිම කෙනෙකුට එහෙම ආත්ම ශක්තියක් නැතිකමක් නැහැ. මාන්නේ නිසා තමයි කරන්න බැරි. ඇයි මේ මට මෙහෙම වෙන්නේ? එහෙම නැත්නම් එකට කැමැත්තක් වෙනවා තෘෂ්ණාව. එහෙම නැත්නම් මම මේක කරනවා කියලා එකක් ගන්නවා. ඒ කරන්න ගිය ගමන් මේ පද්ධතිය සම්පූර්ණ ස්වභාවිකatte නැති වෙනවා. අර තණ්හා මාන දිටින තු මේකට යන්න ඇරියොත් සම්පූර්ණ සම්භාහණය කරලා නිකන් පොලොස් සම්බුලක ආපු පදම වගේ මේක යෙදෙනවා ගානකට යෙදিলা පදම් කරලා දෙනවා. ඒ පදම් කරලා දුන්නට පස්සේ තේරෙනවා මනුස්සකම කියන්නේ මොකද්ද කියලා. අපි දැන් කරලා තියෙන්නේ ඒකේ අර ආංශික පැත්තක් විතරයි අරගෙන තියෙන්නේ තණ්හා නිසා, මාන නිසා, දිට්ඨි නිසා. ඒ කලවම් කරන නිසා ඒකට ෆ්ලක්ස් එක දිහා, සමස්තය දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් මේ සමස්තය දන්නව කරන්න ඕන දෙයි. මගේ දැනුමින් කිසිම අවශ්‍යතාවයක් නැහැ. පුළුවන් නම් කරන්න තියෙන්නේ පොඩ්ඩක් ඈත් වෙලා දුරස්ත නිරීක්ෂකයෙක් වගේ මේක තියා බලන්න එකයි කරන්න ඕනේ. එවන් සර්ණයි ස්වාමීන් වහන්සේ පරියන්ක භාවනාව. පහසු ආසනයක වාඩිදී හොඳින් ආසනයේ වාඩිදී ඇහිදැයි විමසා බලයි. මධ්‍යලාවක් මෙසේ සිටින විට කය tempත් වෙන ස්වභාවයක් අත්දැකී. ආනාපානයේ මෙහි කිරීම උත්සාහ කළත් ඒ වෙනසක ස්වභාවයක් හැඟේ. එම නිසා මේ මෙහි නොකර මම දැන් මෙතන ස්වභාවය අත්දැකීමෙන් ගත කරයි. සිතුවිලි නැති රූප සිදිර ගලයි. සමහර සිතුවිලි හා රූප දෙස තුම්මෙන් නැකසේ බලා සිටින අතර සමහර සිතුවිලි ඔස්සේ සිතයි කල්පනා කරයි. නැවත කයට සිත දැක්කිට කය තවත් හොඳින් තැන්පත් වී ඇති ආකාරයක් දැනේ. එසේ දැනගන්නේ කය තව තවත් ගල් වී ෆ්‍රීස් වී ඇති නිසා එම තදගතිය තුළ සීමාවක් දැක ගත නොහැකි නිසාය. තවද කය වරින් වර පැද්දෙන ස්වභාවයක් දැනේ. ඇතැම් විට ලයිට් කණුවක් උඩ සිටින්නම් මෙන් දැනේ. ප්‍රශ්නය, මෙම ස්වභාවයේ කලක් තිස්සේ අත්දකින් අතර බොහෝ විට ආනාපානයේ මෙනෙහි නොකරව ඉහත පැත්තේට නොකරම ඉහත පැත්තේ ඉක්මනින් ළඟා වීමට හැකිය. මේ දියුණු කරගැති බොහෝ අඩුපාඩු ඇතත් පෙන්වා දෙනු මැනවි. සාමාන්‍ය ජීවිතයේ සරලව සැහැල්ලුවෙන් ගත කිරීමට පිළිතාවයක් දක්වයි. ඇතැම් විට කතා කිරීම, කියවීම, ලිවීම වෙහෙස කරවේ. විශේෂයෙන් කතා කර අවසන් වූ පසු හෘද ස්පන්දනයේ ඇඟේ රත් වීම හා සිත වේගවත් වන බව ඉතාම හොඳින් පෙනේ. එම නිසා කෙටි උත්තර දීමෙන් හෝ ඊට අඩුවෙන් කතා කිරීමට හෝ උත්සාහ කරයි. මෙසේ සිටීම මට පහසුවක් වනමුත් මේ සිටේ කුසීත කම්මැලි ස්වභාවයකට පත්වීමක් වූයි සැකයක් පවතී. ස්වාමීන් වහන්සේගේ ශාසන කටයුතු තවදුරටත් වෙනින් කරගෙන යාමට බුද්ධ ධර්මයේ සැසීම. ඒ විදිහට කතා නොකර ඉඳීම එක පැත්තකින් තමයි දැත් හිතනවා අඥාන උපේක්ෂාවද කියලා. ඒ වගේම බාහිර ඉන්න අයත් ඇවිල්ලා සමාලයට කොනහනවා. එහම අඩුවෙන් කතා කිරීම සම්බන්ධයෙන් ඉතින් ඒකේ බැලන්ස් එක හොයාගන්න ඕනේ. අනවශ්‍ය වෙන්නේ නැතුව කියපු දෙයට අවශ්‍ය උත්තරේ දෙන්න ඕනේ. හැබැයි කතාව දිග්ගත නැතුව නතර කරගෙන යන්න ඕනේ. ඒ වගේ ධාතු ගුණ මතු වෙනකොටත් තමයි දැනගන්න ඕනේ මේ සැකනම් මේ යන වැඩපිළිවෙලේ සැකනම් ආනපනේ බලන්න. සැක නැහෙනි විශ්වාසය තියෙනවනේ. විචිකිච්ඡාවක් නැහෙනි යන්න හරි. ඉතින් මේ දෙකේ කොයි එක කරන්න ඕනද කියලා කියන්න බෑ. ඒ ආත්ම ශක්තිය හැටියට
තමන්ට යන වැඩේට යන්න දෙන්න පුළුවන් නම් අපි කියනවා ආත්ම විශ්වාසය කියලා යන්න දෙන එකයි තියෙන්නේ. යම් වෙලාවක බෑ දැන් ඇති. දැන් ඕනේ නැහැ කියලා හිතනවා නම් ආනපණ්ඩ හිත දාලා ඇත්තේ කරපුවාට පස්සේ අපිට මේ එක ඒ ට්‍රෙන්ඩ් එක කඩන්න පුළුවන්. මේ දෙකම කරලා බලන්න කොහොම හරි තමන්ගේ අතට ක්ලච් එක ගන්න ඕනේ. ඕනනම් කරනවා නැත්නම් නිකන්. හැබැයි කිරීමෙන් තමයි යන්න දීමෙන් තමයි ඉබේ යන්න දීමෙන් තමයි සතිය විවිධාංගී කරන වෙලා ශක්තිමත් වෙන්නේ. ගැටු ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධිපී මෙය සමේදීම ඔබ වහන්සේ මනසට කියවා හරියට භාවනාව සම්බරව ඉඳගෙන මම දැන් මෙතනෙම මෙනික ඉරියව්වේ හිත බාගෙන ඉන්නා විට අනායාසයෙන්ම හිත ආනාපානය සතිය දෙන්නේ මුලින් නැසී පිටුලින් පසු උඩ කොටසේ ආස්වාස ප්‍රස්වාස නිරීක්ෂණය කළ හැකියි ඒ වෙලාවකින් පිඳින හැකීමට මාර්ගය තවත් වෙලාවකින් මුළු ශරීරයම ඉහත ඉස්මන වාසේ දේව උස්පත් බීම වශයෙන් දැනේ. මෙසේ දැනී සිට වේලාවකින් ශරීරයෙන් පිටත සිට ඒදස බලා ඉන්නක් මෙන් හුස්ම ශරීරයේ ඇතුලේ තැනක ඉහළ පහළ යනවා දැනේ. ඒ ක්‍රමයෙන් සියුම් වී මෙනෙහි කරන හැකියි. ඉතාම සතිමත් කිසිවක් සිදු නොවන නිශ්චල ස්වභාවයේ දෙස බලා සිටිය හැක. බුදු නිරීක්ෂකයෙක් පමණි. ඇතුලින් පිටතට හෝ පිටතින් ඇතුලට කිසිවක් නොදැනේ. අදසියම ශරීරයේ තැන් තැන් වල වේදනා පහළ වන හැටි ඇසීම් පහු ඇසීම් විවිධ වර්ණා වැනි දැනේ. තවත් සමහර විට ඇතුළතින් යම් යම් සිතුවිලි මතුවනවා නිරීක්ෂණය කළ හැකිය. මේ සියල්ල පිළිතින් බලා ඉන්නක් මෙන් කරන්නෙකු නැත. සියල්ල සිදු වේ. මා රූපණයක් ලෙස දැනේ. හිත මා රවට ඇති ලෙසක දැනේ. සංසාරයක් මෙසේ රවට ඇති ලෙසකයි. කිසිම මෙහෙයුමක් නැතුව ශරීරයේ සිතෙන් යම් යම් දේ සිදු වේ. බුදු නිරීක්ෂකයෙකු පමණි. මගේ ප්‍රශ්නය මේ අවස්ථාවේදී දැන් වේදනා දුක් ආදී සත්‍ය පෙන්වීමක්ද? දැන් මේ මාසාවේ දැන් වේදනාව දුක් ආදී සත්‍ය පෙන්වීමක්ද? ඇතිවන සිතුවිලි සංඥා සංස්කාර විඥානද? එපමණ කරක් මේ වාසියයි මේ ලෙසටම පිළිගෙන දුක් විඳයක. මේ ලෙස මම මගේ තියා ගැනීම සමුදේ සත්‍යද? මම මගේ නොගෙන බැහැ කිරීම නිරෝධයද? සත්‍ය පිළිගැනීම දුක් නිරෝධ ගාමිනී පටිපදා ආදී සත්‍ය සම්බන්ධ වන්නේ කෙසේද? තවදුරටත් කියන්නේ කුමක්ද? දැන් සිදුවන දේ බලා ඉන්නවා හැර තේරුම් ගැනීමට අපහසුය. කර්මාරූප පහදා දෙන මැනවි වඩක් ඇතු සමාවයදී අවාසී සිදුක වූ චින්තිමය දේවා. ඉතින් ඇත්තටම කෙටියෙන් කියනවා නම් කියන්නේ තියෙන්නේ මේ වැඩේට ඔය කල්පනා දාන්න නැතුව ඔය දිගට වෙන්න අරින්න. එතකොට කල්පනා කිරීමෙන් වෙන වැඩේ පැත්තකට ගිහිල්ලා කරන වැඩක් තියෙනවා. ඒ වැඩේ බාධා වෙනකොට තමයි ඔය කල්පනාවෙන් විවිධ කොට පෙරක දෝරුකම් ගලන් දාන්න පටන් ගන්න වෙන්නේ. එතකොට වෙන්නේ අර ගලණය ඉදිරියට යන පාර බාධා වෙනවා. ඒ නිසා මේ වෙන දෙයට අනුග්‍රහකරන අනවරතයෙන් අනායාසයෙන් මේ වැඩේ වෙන්න දෙන්න. ඒකට බාධාව තමයි ඔය මම මොනවද කරන්න ඕනේ හිතවිලි ආදී වශයෙන් දෙන එක. එන්නේ නැතුව නම් හිතෙන්නේ නැහැ. නමුත් ඒවට මුල් තැන දෙන්නේ නැතුව ඒවට කියනවා මේ චින්තාමය ඥාන කියලා ප්‍රත්‍යක්ෂයට මුල් තැන දීගෙන යන එකයි කරන්න ඕනේ. අත්කරුණී ස්වාමීන් වහන්සේ පරියන්කේක ඉඳගෙන මම දැන් මෙතනයි සිහිපත කායික සිත යොමු කරගෙන මූල කර්මස්ථානයේ වන ආනාපානිය මතුවන්නේ ඉඳගෙන ආනාපානිය මතුවී ඉඳලාවකින්ම ගොජේ මතුවීම දැන් සාමාන්‍ය දෙයකි. මෙලෙස මිනිත්තු 15ක් පමණ යන විට දැනී සිටීම වේදනා හට ගන්නට විය. දැන් ගොජයක් වේදනාවක් ඉඳීත් ආනාපානයක් අතර සතිය තට්ටු මාරු කරමින් සිටී. ඉඳීවිට ගීත පුට ගියායි පුට ගියද වේදනාව එය වහා නැවත හැඟවයි. මම වේදනා බලන්නට ඉටාගැතිමි. බුරුපුරාණ දෙයට එක්කම සමාන කළ හැක්කේ සීමුජාවක් නොමතුව කරන දැනී ශල්ල කර්මයකටය. මම තවත් සතුටුමත් වී සතිය වැඩිත්ම වේදනාවල තීව්‍ර විය. මෙහි වේලාවක් තවති. දැන් සතිය අන්විචයක් වැනිය. වේදනාව විශාල වී පෙනේ. විශාල වත්ම වේදනාව දුකට සීමා නොවිය. විටක දුක, විටක සැප, විටක රසණය, විටක සීතල, ප්‍රිය අප්‍රිය වැනි වේදනා වර්ග දෙකක් මත විය. ඒ මාර්ගයෙන් පාටනා වේදනා ගන්නෑ. මම තවත් සතිමත් වූයේ සතිය දැන් විද්‍යාගාරයේ ඇති අන්විචයක් වනිය. වේදනා ධම්මෙන් විශාල වන්නට විය. ශරීරයේ සීමා බාමුලි බිඳී වේදනා විශාලද ඇතුළ පිටු කියා නැත. වේදනා ධම්මල පමණි.
දුක සැප වේදනා වඩා සියුම පෙරණති දිනෙත්ම ඒ වේදනා දෙකක් නෝ කුමන වේදනාවක් දුස්මතු කරන්නට විය වේදනා දෙකක් අතර මැද තවත් වේදනාවක් ඒ දුකක් නම් නොවේ සැපක් ද නොවේ මොහොතින් මොහොත ඒ සත් මොහොතින් මොහොත සති අන්විචයකට බුදුරුවේ මේ අතර මැදි බිඳීම පමණකි දුක සැප හා සස් දෙන කල එය දැනෙන හිතාවිශයි එකපාරට මේ අලුත් මැදස්ත වේදනාවෙන් මුළු ශාලාවම හිතට බුදුරුවේ ඇති entire space එකම වසාගත්තා දැන් මුඳින්නේ නැමෙත මේ අලුත් මුඳීම පමණක් ඉතුරු විය එය පත්තම ආත්ම මුඳීමකි සැප වේදනාවට වඩා ආකර්ෂණීය කීමට අසීරුය මුඳින් හිතම ඕනෑය මේ ආකාරයෙන් කොපමණ කාලයක් සිටියේ දැයි නොදැනෙමි මම මට දැන් මේ තත්පර දෙක තුනක් පමණ වෙන්නේ ඉන්පසු වතුර හැදී කුකුරාගෙන එන විට නැගෙන පළමු වායු බුබුල එක දෙකමින් දුක හා සැප වේදනා නපුරන්නට විය I got re-establish. එක දෙකින්ම විඳින්නා නැවත ස්ථාපිත විය. I got re-establish. වේදනා තුන දැන් දෙකට බැස්සා. කෙමෙන් දුක වේදනා පමණක් ඉතුරු කළා. මම ශරීරයේ කීකරුනි කපල දිග හැරියා. ඉන්පසු පරියන්ත වල මේ ලබා ගැනීම විචාගෙන ඉඳගත් නම් ඒ සිනු විය. එකක් නම් පැහැදිලිය. සියලු දුක සැප වේදනා මැද අනිවාර්යයෙන්ම මේ අතරමැද වේදනාව ඇත. තීක්ෂණ සතියක් නැත්නම් මේ වේදනා මේ මැද අපිට මිස් වේ. නිරුමණය. තම නිරීක්ෂණ අවශ්‍ය බව තහවුරු. බණට කිරීම සම්බන්ධ 22/18 බණට කිරීම සම්බන්ධය. දැක්කේ කියන විදියට මේ දිකට බලන්න ඕන එක ස්ථාපිත කරනක ඒකට කියන්නේ ප්‍රත්‍යක්ෂණේ නෑ සාක්ෂාත්කරණේ කරනවා කිය. මේ දේ මොඩල් එක සාක්ෂාත්කරණේ කරගන්න ඕන. සක්මන තාලයකට සිද්ධ වෙන බව නිරීක්ෂණය කළ අතර වම් කකුලෙන් දකුණු කකුලට බර මායිමන ආකාරයේ ස්ප්‍රින් එකක් කුලමේ ගැටීමෙන් පසු උඩට පනින්නක් මෙන්නේ සක්මනේ කෙළවරින් ළඟාම විට යමනේ වේගය බාල වීම මාගේ මෙහෙයීමකින් තොරව සිද්ධ වන බව නිරීක්ෂණය කළෙමි ඒ යම් කිසිනේ පිටපසින් සිට මාමනවත් තැන්නක් මෙනි සක්මනේදී අධික කෝටි කැරි දෙකක් මෙන් දෙපැත්තේ නෙළී සිටිනාක් මෙන් නිරීක්ෂණය කෙරෙමි. මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාව. අලියෝ පරන් පරියන්ක වලදී පරියන්කේ ඉඳගෙන ඉතස්සුරු මොහොතකින්ම ආශ්වාස ප්‍රශ්වාස බැලීමට ප්‍රථම මගේ සිත දෙස බලා සිටිනාක් මෙන් හැඟී. මේ අවස්ථාවේ සැහැල්ලුයි මේ කීම නැතර සිත් මිලි ඇතුලේ නැතුලී යන ආකාරයත් සමහර විට ඉස්මතු වන ආනාපානය නිරීක්ෂණය කරයි. විශේෂ සිග්න විට එක්වරක් මම ඉඳගෙන ඉන්න අයියාව මෙනෙහි කරමි. ප්‍රෙෂර් පොයින්ට්ස් කීපයක් හැර රූපයක් නිරීක්ෂණය නොවිය. ඒ වෙන නිරීක්ෂණය වූයේ කිස් තැනකි. පස්සුණු පරියන්ක වලදී මොහොත පරියන්කේ ඉඳගෙන ඉතා ටික වෙලාවකින් පපුවේ ඇතුළත මස් පිටවල දැඩි වේදනාවක් දැනේ. මස් පිටේ වේගෙන් නැලියෙන අතර ඒ ආනාපානයේ යට කරගෙන ඉතා දැඩි වේදනාවක් ලෙස නැගී සිටි. මෙම වේදනාවට වේදනාව ඉතා ආසන්න නිරීක්ෂණය කළ විට ඒ වැයෙන ආකාරයකුත් නොනොතින ආකාරයකුත් නිරීක්ෂණය කළෙමි. මෙම වේදනාව සමීපව නිරීක්ෂණය නොකොට තවත් විද්‍යාක් ලෙස සටහන් නිරීක්ෂණය කරන විට සතිය වේදනාව විදින් විට මතුවන අස්වාස ප්‍රස්වාසයත් සිතුවිලි අතර මාරුවෙමින් මුළු පරයන්කේ පුරාවටම පවතී. මෙසේ මෙමුළු පරයන්කේ ඉතා බිස් කළිය. දරු ස්වාමීන් වහන්ස මෙමි තත්වයේ දිගීම අනුගමනය කළ යුත්තේ කුමක්ද? ඒ සමීපව නිරීක්ෂණය කිරීමද නැතුව තවත් විද්‍යාවක් පමණක් ලෙසගෙන සිදුවන ක්‍රියාවලියම නිරීක්ෂණය කිරීමද? භාවනා මුලේ ඉඳලම මේ අවස්ථා දෙක තියෙනවා. භාවනා මුලදී අපි කරන්නේ එකක් වශයෙන් ගන්න මෙනෙහි කරනවා. ඒක දී වුණාට පස්සේ අපි සමස්තයට යනවා. ඊට පස්සේ අපි සමස්තේ පුරුදු කරගෙනට ආයෙ එකක් වශයෙන් මතුවෙනවා. ඉතින් මේ විදිහට දෙයක් දිහා බලන හැටි අපි group photo එකක් දිහා බලනකොට වගේ සමස්තය බලන්න පුළුවන්. නැත්නම් අපි දන්න අඳුරන එක දිහා බලන්න පුළුවන්. මේ දෙක අතර මාර්ගීමක් සිද්ධ වෙනවා. System approach and reductionist approach කියලා.
ඒ සාමාන්‍ය ආගම ගන්නේ ඔය සමස්ත බැලීම තමයි. විද්‍යාව ගන්නේ ඒකකයක් වශයෙන් බැලීම තමයි. බුදුරජාණන් වහන්සේ විතරයි සාස්ෘණ වහන්සේ නමක් විදිහට සමස්තේ සහ ඒකකයේ බැලීම කියන උපක්‍රම දෙකම පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ බුදුරජාණන් තමයි විද්‍යාවට ඇත්තටම ඉස්සල්ලාම මුල්ගල තියලා තියෙන්නේ. ඒ නිසා මෙතන ගියාට පස්සේ සමස්තේ පේනකොට සමස්තේ බලන්න, ඒකේ එකක් පේනකොට එකක් බලන්න, මේ දෙක වම් මුලයේ දකුණු මුලයේ කියලා හිතා ගන්න. මුලයේ පළු දෙක දකුණු මුලයේ හැම වෙලාවෙම සමස්තේ බලන්න. ඒක සාමාන්‍යයෙන් පෙන්වන්නේ නැහැ අපට. වම් මුලේ තර්කිකයි, තාර්කික මනස බලන්නේ එකක් වශයෙන් තමයි. ඒ නිසා වරින් වර දෙකම බලනකොට පේනවා මුලයේ පූර්ණ වැඩ කරන්න පටන් ගන්න. ඒ නිසා දෙකටම සමහිත දාන එක තමයි අපි මේ අෂ්ටලෝක ධර්මයේ කම්පාන වෙනවා කියලා කතා කරන්නේ. වසන ගණනාවට ප්‍රසිද්ධ නිදා ගැනීමට ඇස් වැසූ සැනින් මහා එළියක් ඇස් වලට පයිත වේ. මේ හරියට කණේ පහරක් යාමට විසුවන තරුණිය. මේ මෙතරම් ඒ කොතරම් දීප්ති මැදියත් මා ඇස් දෙක අරින් එමුද කාමුලේම අන්ධකාරයේය. කලකට පෙර පරියන්කේ ගත් කිරීමට උත්සාහ කළ විට මා තදබල ආලෝකයකට අවදි විය. මේ කෙලෙස් සහගත තත්ත්වයක් බව එකලද වැටහිණ. ලයිට් බීටේ අවසන් වී දෝ කාලයක් මෙම ආලෝකයේ නැතිවී ගියේය. මාකට මේ ඉතිහාසගත තොරතුරු ලිවීමට සිත් වූයේ දැඹදී මට ඥාතත් ආලෝකය ගොල්මන් කරන නිසායි. වයක දීප්තිමත් එළිද වයක අඳුරු දම් පැහැති එළි ආදී දකි. මේ සියල්ල කෙලෙස් වගමට වැටහි. මේ දී කළ යුත්තේ උපේක්ෂා සහගතව බලා සිටීමද නැතෝ ඒ තත්ත්වය මඟ හරවා ගැනීමට උත්සාහ කිරීමද මොනවා සීගින් කාර්මික පැහැදිලි කිරීමක් කරා පොදුයි. ඒ කියන්නේ කෙලස් මේ ආලෝකයේ සා මේ පේන අනිකුත් දම්පාට ආදී එළි උදාලෝකයේ අදුතෙන් දෙකටම සමහිත වෙන කර්ම කරන්න ඕන. ඒක පිළිබඳව ක්‍රිෂ්ණමූර්තිතුමාගෙන් එතුම දේශන පැවැත්වුවා මිසක් භාවනා ක්‍රම කියලා දුන්නේ නැහැ. ඉතින් කෙනෙක් අහලා දුන්නා ඔබතුමා මේ කතා කරුවාට ක්‍රමයක් කියලා දෙන්නේ නැණි කියලා. ඉතින් සිකොළු මන් දන්නේ නැහැ ක්‍රමයක් කියලා. එතකොට කොළේ එක නිකන් මේ බල්ලෙක් යටහත් පහත් වෙන හැටි දන්නවා. ඌට ඒක කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඒ වගේ කියලා. ඊට පස්සේ කිව්වලු මට කියන්න එහෙම ඇද්දේ කොහොමම එලියක් කරේ එක නැති වෙනකම් බලන්න කිව්වා. එච්චරයි යා කියලා තියෙන. ඒ කියන්නේ ආලෝකය ගණන් ගන්න එපා. අන්ධකාරය આવත් ආලෝකය આવත් සම වෙනකම් මේ ආලෝකයේ දිහා යා බලන්නේ ආලෝකයේ කෙලෙසක් විදියට. ඒ නැත්තම් කරදරයක් විදියට. මේකෙත් එහෙමයි කියලා තියෙනවා. නමුත් සුබ දිනක් භාවනා කරන්නේ ආලෝකයක් එනකම්. එත ආලෝකයේ අවත් අන්ධකාරයේ අවත් දෙකම මනසේ තත්ත්ව දෙකක්. මේ දෙකම හිතේ කරන හොල්මන් දෙකටම සමහිතද ආපුවාම ඒකෙන් අපි පංගුපේර බෙදීමක් නැහැ, ආතතිගත වීමක් නැහැ. එමන් සර්ණන් ගල් ප්‍රසන්න මහන්සර් පසුගිය දිනක අසන්නද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් පරියන්කේදී ඔහු කඩා වැටි කිසිවක් නැදෙන යාම නිපිඩාව නොවේයි මට එම ආකාරයට ඔබ වහන්සේ විසින් පවසන ලදී. එසේනම් නිබ්බිදාව යන කුමක්ද? ඒ වැදගත් කම කුමක්ද? ඔබ වහන්සේ සම්මා සම්බුද්ධත්වයට. නිබ්බිදා කියන්නේ නිර්වින්දනය කියන වචනෙන් ආපු බිඳියාමක්. විඳීම හරහා තමයි අපි සැප හොයන්නේ. නිබ්බිදාව ආවට පස්සේ සැපටයි දුකටයි අදුක්කම සුඛේටයි සමහිත දානවා. ඒක අඥානුපේක්ෂාවෙන් විනාශ. අඥානුපේක්ෂා කියන්නේ බයට ඒක දිහා නොබලයින් එක. මේකේම නෙවෙයි පූර්ණ අවධියකින් සති උපේක්ෂා දෙක ඇතුව මේ ඉන දේවල් දිහා පංගු peer බලන්නේ නැතුව සපාවත් දුකාවත් අදුක්කම සුඛාවත් ජයාවත් පරාජයාවත් යසසාවත් ආයසාවත් සම්මිශී බැලීම තමයි ඒකට එන தත්තර තමයි නිබ්බිදා කියලා කියන්නේ. දෙවන සර්ණයි භාවනා කරන දැන් වසර දෙක තුනක් සිට ඉතා සුවේ නම් කිරීමට පටන් ගතිමි. පසුගිය වසරේ ගෙදරින් කම්ප්ලේන් භාවනා කරන්න ගත් පසු කේන්ති යාම වැඩි බව. මේ මෙසේ සිදුවන්නේ ඇයි? වෙනත් අවස්ථාවලදීත් මම මෙය අසා ඇත. වෙනත් පුද්ගලයන් සම්බන්ධව. කරුණාවෙන් පහදා දෙමි. දෙවන සර්ණයි. සෝරි තමයි ඉතින් භාවනා කරන්න ගියාම තද වෙනවා ඒක ඇති. ඉතින් ඒ ස්වභාවයේ ඒකට කියනවා මේ භාවනා නොකරන කාමභෝගීන් සංසාරයට බැඳෙන්නේ තෘෂ්ණාව නිසා. පැවිදිුණාට පස්සේ සහ භාවනා කරන පස්සේ සංසාරයට බැඳෙන්නේ ද්වේෂය නිසායි කියලා තියෙනවා. ඔස්ස ළඟින් මැස්ස යන්න බෑ. ඒ නිසා කවදාකවත් භාවනා කරන කියලා පේන්න අරින්න එපා.
එතකොට නිකන් කාමභෝගීන් වගේ ඉන්න පුළුවන්. එතකොට නිකන් අපි බැඳලා තින්නේ රාගයෙන් විතරනේ. දැන් මේක අලි අවුලක් භාවනා කරන්න යන ඔක්කොටම පුදුමාකාර විදිහට තද වෙනවා. ඉන්නේ ඊළඟන ගන්න පරිප්පුවක් තියෙනවා වගේ. පැවිදි වෙච්ච කට්ටිය දිහා බලන්ඩ අම්මෝ සාන්ත දාන්ත තීන්ත කුඩු වගේ වෙන්නේ පොඩ්ඩ වරදින්න ඕනේ වැඩි වල. ආයේ මොකුත් නැහැ දැලි පීයේම තමයි පාවිච්චි වෙන්නේ. ඒ වටදී එන්නමම සංඝ ගැට තියෙනවා බේරලා ජීවත් වෙන්නේ. ඒ නිසා එක පැත්තකට ඉන්න මේ කාම ලෝකේ ඉන්නේක හොඳයි. මොකද ඒක දන්නවනේ මේ ආසාව තියෙන කියලා. අතෙන් ගියම නැහැ. ආසාව නේ ද්වේෂය ඉන්නේ ඒක ධම්ම සංගණී අට කතාවේ සඳහන් කරලා තියෙනවා. ගීකේ අතහැරියාට පස්සේ මනුෂ්‍ය සංසාරයට බැඳෙන්නේ ද්වේෂය නිසා. ගීකේ ඉන්නකන් සංසාරයට බැඳෙන්නේ කාමේ නිසා. සතිය හඳුන්වා දෙනකොට අපි නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව කරන්න කියනවා. ඒ වෙලාවෙත් වෙන වැඩ දාගන්නේ. අපි ඒකට භාවනා කාලය කියලා දැම්මයි කියලා කියන්නේ. එහෙම කරගෙන කරගෙන යනකොට යමක් නොකර සතිය පැවැත්වීම, එක වැඩක් කරගෙන සතිය පැවැත්වීම, වැඩ දෙක තුනක් කරමින් සතිය පැවැත්වීම කියලා මේක සතිය කියන එක කවදාකවත් නතර වෙන්නේ නැහැ. ඒක විවිධාංගීකරණය වෙනවා. ඊට පස්සේ ඕනම දෙයක් ආවට පස්සේ ඒකේ ප්‍රධාන දේ තෝරගන්න පුළුවන් වෙනවා. ප්‍රයොරිටි සිලෙක්ෂන් කරන්න පුළුවන් වෙනවා. කිරුවට පස්සේ ආයේ ප්‍රයොරිටි සිලෙක්ෂන් එක ඔලුව දැම්මට පස්සේ අනිත්‍යයි බේම සිද්ධ වෙනවා. සතිය නැති කෙනා ප්‍රයොරිටි සිලෙක්ට් කරන්නේ නැහැ, ප්‍රමුඛතාවය තෝරන්නේ ඔක්කොටම අත දානවා. එතකොට අර කලයිතුම අත්‍යන්ත කාරණාව මග අරිනවා. නායකයෙක් විසින් කලයිතු ප්‍රධාන මැනේජ්මන්ට් ඩිසිෂන් එක ගන්නේ නැහැ. එතකොට යාට මහන්සි වෙනවා, ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ නිසා භවනා කෙරුවට පස්සේ ඒ කර්මණීය භාවය වැඩි වෙන හැටි බුදුජාණන් වහන්සේ ඉන්න කාලේ මේ ඔය නන්දෝපනන්ද කියලා මහා නදරුණ නාගරාජෙක් හිටියා. මොනම කෙනෙකුට දපණය කරන්න බෑ. එයා ඉඳපු ගමන් ගින්දර විජිනවා, ඉඳපු ගමන් වතුර විජිනවා. ඉතින් ඒක නිසා මේ එක කසිනියක් අරගෙන ගියොත්, තේජෝ කසිනිය අරගෙන ගිය එක්කනා ගියොත් අර වතුර දාන වෙලාවට කරගන්න දෙයක් නෑ. ආපේ කසිනිය අරගෙන ගියොත් අර ටට්ටක් ගාලා මාරු කරනවා. ඉතින් මුගලන් ස්වාමීන් වහන්සේ දවසක් ගියා. ගියාට පස්සේ මුගලන් ස්වාමීන් වහන්සේ දමණය කරා. දමණය කරාට පස්සේ ඒකේ අර්ථකථනය දෙන්නේ ඕනම කෙනෙකුට ආපෝ කසිනියක ඉඳලා තීජෝ කසිනියට යන්න ඉස්සෙල්ලා චතුත් අධ්‍යයනයට ඇවිල්ලා කසිනිය මාරු කරන්න ඕනේ. ආයේ තීජෝ කසිනිය ඉඳලා ආපෝ කසිනියට යන්න ආයේ හතරෙන් ගියාන්ට ඇවිල්ලා යන්න ඕනේ. මුගලන් ස්වාමීන් වහන්සේට පමණක් එද්දුමිසේකට වාර්තා කරන්න නැතුව අරකින් මේකට යන්න පුළුවන්. තේජෝ කසිනේ කෙරීම වායෝ කසින ආපෝ කසින්ට යන්න පුළුවන්. එතකොට නාගය දපණය කරන්න පුළුවන්. ඒ දේ කරන්න පුළුවන්නේ සරෝජනාචර විතරයි. ඒ තරම්ම ෂෝට් කට් සම් වෙන පටන් ගන්නවා. මේ ටෙන්ඩ්‍රිස් වල මනසේ ස්නායු අතර අන්තර්සහ සම්බන්ධතාවය ගොඩාක් දුර්වලයි අපේ. භාවනා කරනකොට වෙන්නේ ඒ අන්තර් සම්බන්ධතාවය හෙන්න පටන් ගන්නවා. ඒකකොට ෂෝට් කට්ස් පුතුන් විදිහට හිතා ගන්න. මෙනිකන් චිත්‍ර දිහා බලනකොටම මේ අනික්කත්ිය ගාගෙන නටා ගන්න ඉන්න වෙලාවේ මේ ෂෝට් කට් එක අහුවෙනවා. ඉතින් එයා පහුවෙලා වැඩේ පටන් ගන්න. නමුත් තට්ටු කරපු ගමන් වැඩේ හරි. ඒකට හේතුව චිත්‍ර දිහා සමසිතින් බලන්න පුළුවන්. කලබල වෙලා බෑ. වැඩ වැඩි, ටයර්ඩ්, අනමන මොකුත් නැහැ. බලන්න පුළුවන් ගතිය තියෙනවා. ඒක මේ choiceless ව යන සරත් එක්ක එන්නේ. ඒකට කියනවා evenly suspended attention. ඔක්කොම ප්‍රශ්න දාලා තියෙනවා. ප්‍රශ්න දිහා කොහොමද බලන්නේ කියපුවාම අත්‍යවශ්‍ය දෙක විතරක් කරගත්තා. ඒක ටැකල් කරනකොට එතකොට ඇත්තටම අනිත් ප්‍රශ්න විසඳිලා ඉවරයි. මේ ප්‍රයොරිටි සිලෙක්ෂන් දන්නවනම් අපිට තියෙන රිසෝර්සස් ඇති. අපිට වෙලා තියෙන අපි ප්‍රයොරිටි සිලෙක්ෂන් දන්නේ හැම එකටම අත දානවා. අම්ම කරන්න දුන්නේ තාත්තා කරනවා, තාත්තා කරන්න දුන්නේ දරුවෝ කරනවා. අර මේ නායකත්වයේ දෙන්න දන්නේ.
ඊට පස්සේ තියෙන මුළු පද්ධතියම ඉවරයි. මේකදී වෙන්නේ ප්‍රශ්නේ දිහා හොඳට බලලා කලියුත්තර කරනවා. මේකේ කෑ ගැහුවට, ගෝසකරාට, ඌවට මොකක්වත් ගණන් ගන්න, ඌව ගණන් ගන්න තියෙන භාවනා කරලා තියෙනවා. ප්‍රශ්නේ දිහා බලලා තේරුම් ගන්න පුළුවන් ගැතියෙනවා. ඒක නිසා භාවනා කරලා ඉස්සරහට යනකොට මනසේ ක්‍රියාශක්තිය වැඩි වෙනවා. දැන් 102ක්වත් වැඩ කරන්නේ නැහැ අපේ මනසේ. භාවනා කරලා පස්සේ මේක 98 99ට නගිනවා. නැග්ගට පස්සේ තමයි තේරෙන්නේ අපිට කොච්චර ශක්තිය ජීසරණයට ආඩම්බර වුණාට ගියාට පස්සේ කල්පනා වෙනවා අනේ මෙච්චර කාලයක් ওই කොච්චර පොඩ්ඩක් වැඩ ආරම්භ තියෙන කියලා. අන්නේ තමන්ගේ පොටෙන්ෂල් එක තමන්ගේ හැකියාව තමන්ගේ පොසිබිලිටි එක තේරෙන්නේ භාවනා කරලා ඉහළටම ගියාට පස්සේ. ඒක ඇත්තටම උපත්තියෙම ලැබිච්ච එකක්. අපි කනේ අව탁සීරෝග ගත කරන්නේ. අන්නේ ඒ වාරණය ඒ බාධකය ඒ බ්ලින්කර් සයින් වෙනවා සත්‍ය වන්නකොට. මම පටන් ගන්නකොට SMS තමයි. ඒකකින් කාගෙත් ඇත්නේ පටන් ගන්නකොට ශිල්පය එහෙම තමයි කරන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ ගැදරින් ද මොමන්ටම් වේගයෙන් ඉන්න පටන් ගන්නවා. සම්මාස ප්‍රශ්න දෙදෙනා අවසන්යි. දැන් සකහනින් පස්සේ මිනිත්තු දෙකක් පොඩක් නැති කියලා අපි දැන් පොඩි නෑනේ එල්සෙල්ලමන්නේ මේ කියවන්නේ කියවනවා කියන්නේ. හඳ අපේ වෙලාවත් හරි. ඒක නිසා ඒ කෙසේනවත් මම ඉවර කරන්න ඉස්සෙල්ලා සම්ප්‍රදාන කූලව මතක් කරන වෙන කාටරි මොනවද කියන්න ප්‍රශ්න කරන්න සභාවට කතා කරන්න මොනවද තියෙනවා අපි ඒකට අවස්ථාවක් දෙනවා නැත්නම් අපි සතිවාරේ සමාප්ත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් එමුණ ඉස්සද්දතාවෙන් කියන්නේ අමතර ප්‍රශ්න නැහැ කියලා අපි මෙතනින් සතිවාරේ සමාප්ත කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.